சீமாவின் இஹா தேசபாலனை. ஐபோவன் சுப சந்தியாவாக் தேசபாலனை சீமாவின் இஹா சலக்குன தபன்னட அதத் அப சூதானம் மீ சலக்குன அதத் சலக்குனே வா சமகின் மகே ஹிதோ துந்து நாதரை விசிட்டனவா பிரிகன்ன ரங்கன ஜெசில்வா மகே மித்ர சுப சந்தியாவாக் சுப சந்தியாவாக் சுதேவ இத் சமகின் ம விமல் கேட்டி ஆராய்ச்சி மகே மித்ர சுப சந்தியாவாக் சுப சந்தியாவாக் අප තිදෙනා සමගින් අද දවසේදී සලකුණට දේශපාලන සලකුණ තබන්නේ කවුරුන්ද හඳුනාගන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරු කුමාර දිසානායක මහතා අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් සලකුණ දේශපාලන වැඩසටහන සමගින් ඔබ එකතු වන්නේ සලකුණේ දේශපාලන සලකුණ අපි ටිකක් වෙනස් විදිහට තබන්නටයි උත්සාහ කරන්නේ සාකච්ඡාව ආරම්භ කරන්න කලින් මැතිවරණයට පෙර අපි ජනතා විමුක්ති පෙරමුණේ යම් යම් කාරණා කිහිපයක් විමසා බලමු අපි එක සූදානම් අපි බලන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ විශාල පිරිසක් අද තමන්ගේ පක්ෂ ගැන කලකිරිලා තමන්ගේ පක්ෂ නායකයෝ කරපු අපරාධ හොරකම් පිළිබඳව තේරුම් අරගෙන අද උන් එතනින් ඉවත් වෙලා ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකතු වෙමින් තියෙනවා එක්සත් ජාතික පාක්ෂිකයෝ විශාල පිරිසක් තමන්ගේ පක්ෂයේ ගැන කලකිරිලා තමන්ගේ පක්ෂේ නායකයන් කරන වැරදි වැඩ ගැන කලකිරිලා එපා වෙලා ඔවුන් අද ජනතා විමුක්ති පෙරමුණ වටා ඒකරාශී වෙමින් තියෙනවා. එනිසා ජනතා විමුක්ති පෙරමුණට අද මේ එකතු වෙන්නේ මේ රටේ පහුගිය ඡන්දවලදී එක්ක UNP එක්ක ශ්‍රී ලංකාවකට ඡන්ද දීපු අය. ඒ වගේම අලුත් ඡන්දදායකයෝ. ඉතින් එහෙම වෙනකොට ඒ පක්ෂ දෙකේම නායකයෝ කලබල වෙලා බනාපොරොත්තුවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු නියෝජනය වැඩි කිරීම ගොඩ වැඩි කිරීම ගොඩ වැඩි කිරීමෙන් තමයි රට නිවැරදි කරන්න පුළුවන්. විශ්වාසයෙන් යුක්තව කියනවා ඊළඟ පාර්ලිමේන්තුවේ ජනතා විමුක්ති පෙරමුණේ ශක්තිමත් නියෝජනයක් ලැබෙනවා. ඒ සඳහා දැන් විවිධ සංවිධාන විවිධ පුද්ගලයෝ අපි වටා එකතු වෙමින් තියෙනවා. ඒ කාටවත් වළක්වන්න බෑ. ඒ ජයග්‍රහණය ස්ථිරයි, නියතයි, අනිවාර්යයි. අනුරු කුමාර දිසානායක මහතානි පහුගිය මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට කොතනක හරි වැරදුනාද? නෑ, ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණට වැරදුනේ නැහැ. අපි මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමේදී අපේ සැලසුමක් සකස් කරා. ඒ වගේ මැතිවරණ ව්‍යාපාරය දියත් වෙනකොට අපි ආරම්භයේදී තබන ලද පියවර ඉතාමත් ශක්තිමත්ව පුළුල් වෙමින් විවිධ බලවේගයන්, විවිධ සමාජ කණ්ඩායම් ඒකරාශි වෙමින් ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීමට අදාළ වෙන පසක් නිර්මාණය වුණා. ඒතොර ඒ අනුව තමයි අපි ජනතාවට අපි තුළත් විශ්වාසයක් තිබුණා. ඒ පස ඡන්දයක් බවට පරිවර්තනය කර ගැනීමේ හැකියාව අපිට ඉතා හොඳින් ලැබේවි කියලා. නමුත් අවසානයේ ඡන්දේ වකවානුව වෙනකොට දේශපාලනය තිබුණු රිද්මේ බිඳින්න පටන් ගත්තා. ඒක ගලාගෙන ආපු සොරය බිඳින්න පටන් ගත්තා. ඒ අනුව විශේෂයෙන්ම රාජපක්ෂ බලයට ඒම සහ රාජපක්ෂ බලයට ඒම වැළැක්වීම කියන සාධකය මත මුළු දේශපාලනය කේන්ද්‍රගත වෙන්න පටන් ගත්තා. එතකොට හිටපු ජනාධිපති රාජපක්ෂ මහත්මයා යලි බලයට පත් කිරීම සඳහා වෑයම් කරන පිරිස් ඒ දිසට ද්‍රවීකරණය වෙන්නත්, රාජපක්ෂ මහත්මයා පරාජයට පත් කරන්න ඕන පිරිස් අනෙක් කඳුරට ගමන් කිරීමත් සිදු වී තිබෙනවා. ඒ හේතු කොටගෙන තුන්වෙනි අතරමැදි විකල්ප ධාරාවේ දේශපාලන ව්‍යාපාරයන් සැලකීතු ප්‍රමාණකින් ඇකිලීමට ලක් කරලා තිබෙනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ ව්‍යාපාරය සමයේදී සඳහන් කරේ ඕක නෙමෙයිනේ. ජනතා විමුක්ති පෙරමුණ කිව්වේ එතන එපාවෙච්චාය, මෙතන එපාවෙච්චාය, අලුත් ඡන්දදායකයෝ මේ ඔක්කොම අපි ගාවට එන්නේ කියලානේ. ඒ වගේ තක්සේරුවක හිටියේ ජනතා විමුක්ති පෙරමුණ. ඔව්. මා විතරක් නෙවෙයි, ජනතා විමුක්ති පෙරමුණක් නෙවෙයි. මෙරටේ බොහෝ ජන පිරිස්, ජන කණ්ඩායම් සැලකීතු ප්‍රමාණකින් ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ප්‍රතිඵලය කෙරෙහි මේට වඩා විශාල බලාපොරොත්තුවක් තිබුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණ පමණක් නෙවෙයි, සමාජ කණ්ඩායම් විවිධ පුරවැසියන් තුළත් ඒ මාධ්‍යවේදී මා දන්නේ ඔබට කොහොමද කියන්නේ, ඔය මාධ්‍යවේදීන් අපිට කිව්වේ. නමුත් අවසානයේදී ඇතිවෙච්ච එක තමයි දේශපාලනේ. අවසානයේදී ඇතිවෙච්ච
ඒකනේ මෙහෙමයි මේක නිකන් නෙවෙයි ඒ කියන්නේ දැන් වෙනදා ජනාධිපතිවරණ කවසන් වුණාම දැන් ජනවාරි මාසේ 8 වෙනිදා ජනාධිපතිවරණ අවසන් වුණා වෙනදා ජනාධිපතිවරණ කවසන් වෙනකොට නිශ්චිත ලෙස බලකඳ උරක් ගොඩ නැගිලා අවසන් වෙනවා ඊළඟ මහමැතිවරණයට එන්නේ නිශ්චිත ලෙස බලකඳ උරක් ශක්තිමත් වෙමින් අනිත් කඳ උර දුර්වල කරමින් ඒක තමයි සාමාන්‍ය අපේ රටේ මැතිවරණය 2010 ගත්තත් ජනාධිපතිවරණ රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කරනවා. එතකොට මහමැතිවරණ බලකඳවුර නිර්ණය වෙලා අවසන්. ඒ වගේම මීට පෙර ජනාධිපතිවරණ බැලුවත් ජනාධිපතිවරණයෙන් පසුව එන මහමැතිවරණයේදී කවුද බලකඳවුර කියන එක සාකච්ඡාවට බඳුන් වෙලා අවසන් වෙනවා. නමුත් මෙවර ජනාධිපතිවරණයෙන් පසුව ගත වෙච්ච කාල පරිච්ඡේද එහෙම ගත වෙමින් එන අතර මැතිවරණයේදී විශේෂ සිදුවීමක් හැටියට නැවත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ස්වාධීන භූමිකාවට පනපෝන අතර නැවත කඳවුරු දෙක අතර ගැටුම තීව්‍රතාවයකට එනවා. මේ තීව්‍රතාවය මුල් වකවානුවේ මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භයේදී මැතිවරණ ව්‍යාපාරයේ මැදදී මේ තත්ත්වෙ තිබුණේ නැහැ. ජනතා විතරේ වෙලාවෙත් තමයි අපි කියන්නේ අපිට එනවා අපිට ශක්තියක් තිබෙනවා අපිට යමින් තිබෙනවා අපිට ඇහුම්කන් දෙමින් තිබෙනවා අපිට ජනතා වේරකස් වීම තිබෙනවා. ඒ තත්ත්වෙ තිබුණා මැතිවරණ ව්‍යාපාරේ පුරාවටම තිබුණා. අවසන් භාගයේදී රිද්මේ බිඳෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ බීතිකාව රාජපක්ෂ මහත්මයා යලි බලයට ඒවිද ඒ වැළැක්විය යුතුයි කියන ජන කණ්ඩායම් එක්සත් ජාතික පක්ෂ දිසාවටත් ඒ වගේම රාජපක්ෂ මහත්මයා යලි බලය ගත හැකියි කියලා යම් අනුමාන සහිත ගොඩනැගුණු අය නැවත එම දිසාවටත් තල්ලුවීමක් සිදු වුණා. ඔව් දැන් ඔබතුමා ඒ සඳහන් කරන තක්සේරුවත් එක්ක ලක්ෂ 58ක් ගන්නවා ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ. එය 47ට බහිනවා මහා මැතිවරණයේදී ලක්ෂ 11ක අඩුවක්. ඒ ලක්ෂ 11 ආකර්ෂණය කරගන්නට ඔබේ පක්ෂය අසමත් වෙනවා. ඒ ජනතා විමුක්ති පෙරමුණ තුල තිබුණු සලකුණ විශ්වාසනීයත්වය ජනතාව අතරින් ගිලී ගියාද? කාටුන් ශිල්පීන් පවා ජනතා විමුක්ති පෙරමුණ අලියාගේ වල්ගේ සීනුව එල්ලන්න උත්සාහයක් දැරුවා. මේ කාරණාව බරපතල ලෙස ජනතා විමුක්ති පෙරමුණට බලපෑවද? දැන් ඔබ කියන කාරණාවට අනුව මහින්ද රාජපක්ෂ විරෝධී බලවේගයන් එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වීම කියන හිතන්නට පුළුවන්. නමුත් අර ලක්ෂ 11 ගිලිනු අවස්ථාවේ ඇයි ඔබට ඒක දිනා ගන්න බැරි වුණේ? ඇත්තම ලක්ෂ 11ක් ගිලිලා නැහැ. ඒක වැරදි එකක්. රාජපක්ෂ මහත්මයාගේ ඡන්ද ප්‍රමාණය ලක්ෂ 11කින් අඩු වෙලා තිබෙනවා. නමුත් ජනාධිපති වර්ණයට වඩා ප්‍රතික්ෂේප වෙච්ච ඡන්ද ප්‍රමාණය ලක්ෂ 4කින් වැඩි වෙලා තිබෙනවා. එතකොට ඇත්ත ගත්තොත් ලක්ෂ 7ක ප්‍රමාණයක් තමයි අඩු වී තිබෙන්නේ. ඒ කියන්නේ ඒක මුළු වළංග ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 7කින් අඩු වෙලා තිබෙනවා. ඒකයි තියෙන්නේ. ඒ ලක්ෂ 7 රාජපක්ෂ මහත්මයාට දීපුවමද ඒ ලක්ෂ 7න් එක්සත් ජාතික පක්ෂයට නොදී හිටපුවාමද කියලා තක්සේරුකට යන්න බෑ. අපි හිතනවා යම් සැලකිත ප්‍රමාණය ලක්ෂ 7ක් නෙවෙයි. ඒක යම් සැලකිත ප්‍රමාණයක් රාජපක්ෂ මහත්මයාට ජනවාරි මාසයේ 8 වෙනිදා ඡන්දේ ලබා දීලා ලබා නොදීපු පිරිස ඇති. හැබැයි ඒ වගේම හරි රාජපක්ෂ මහත්මයාට ඡන්දේ ලබා දීපු යම් පිරිසක් අනෙක් කඳවුර වලටත් ලබා දීලා තිබෙනවා. උදාහරණයකට කිව්වොත් දැන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේක්ෂකෙක් එනවා රාජපක්ෂ මහත්මයාට සක්‍රීය වැඩ කරපු කෙනෙක් මේ මැතිවරණයේදී ගොඩක් තැන්වල හිම වෙනවා. ඒතකොට මේක අර නිකන් ලක්ෂ 7ම රාජපක්ෂ මහත්මයාට දීලා රාජපක්ෂ මහත්මයන් ගිලුණා වගේ කියන තර්කය සාධාරණ නැහැ. නමුත් මෙහෙම තියෙනවා. රාජපක්ෂ මහත්මයාට ඡන්දේ දීලා යම් සැලකිත ඡන්ද ප්‍රමාණයක් ඡන්ද පොලට නොගින් තියෙනවා. ඒතර ඔබගේ ප්‍රශ්නේ ඉන්නේ ඒ ඡන්ද ප්‍රමාණය ආකර්ෂණය කරගන්න ජනතා විමුක්ති පෙරමුණේ අසමත් උනේ අර රතුවලි කියන ලේබල් එකද කියන එක. ඔව්. හරි තැන්ට ඔබ ආවා. අපි එතනින් ඉස්සරහට ගියා. මම කියන්නේ ඊට පස්සේ එතන ප්‍රශ්නේ ගත්තොත් මේක කියන්නේ අපේ පක්ෂයෙන් ඉවත් වූ සහ ඉවත් කරන ලද අය හරිද? මේ මතය ගොඩනගන්න උත්සාහ කරා. ඒක අපි පිළිගන්නවා. අපිට ඒක පිළිබඳ කිසිදු සැකයක් ඒක පිළිබඳ ලොකු සාකච්ඡාවක් අපිට අවශ්‍ය නැහැ. ඔබ ඔබ මැතිවරණ ව්‍යාපාරයේ සමයේදී ඔබ හිටියේ එතනනේ. නමුත් ජනතාවත් එතන ඉන්නවා කියන තැන ඔබට දැන් හිතෙන්නේ නැද්ද? නෑ චුටකිනුගේ මම කියන්නේ මේක. නෑ ඔබතුමා දැන් කිව්වේ මම කියෙමින් ඉන්නේ. ඒ AI ගැන ලොකු සාකච්ඡාවක් අවශ්‍ය නැහැ. නෑ ඒක අවශ්‍ය නැහැ. මම කියන්නේ පොඩ්ඩක් හිටපු අය තමයි ජයිපේ වෙලාව හිටපු තැන ගැන දන්නේ. ඔවුන් එළියට ඇවිල්ලා ඒ තැන ගැන කියද්දි ජනතාව විශ්වාස කළා වෙන්න පුළුවන් නේ. අපි නෑ. ඒක ඡන්දයක් අඩු වෙලා තිබෙනවා. ගොඩක් ඡන්ද එකතු වෙලා තියෙනවා. පොඩ්ඩක් ඉන්න මම කියන්න. මම මේ කියන්න උත්සාහ කරමින් ඉන්නේ. එතකොට ඒක රාජපක්ෂ මහත්මයාගේ දේශපාලන ව්‍යාපෘතිය අධ්‍යයත් කරා ඔහු. ඒක තමයි ප්‍රබල වුනේ. ඔහු දියත් කරන දැන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයේ ගැලවිලා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකෙන් කවුරු හරි ගැලවිලා එක්සත් ජාතික පක්ෂයට යන්න තියෙන ඉඩ දුරයි. මොකද ගම්මාන මට්ටමෙන් ගත්තොත්
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර බරපතල ගැටුමක් තිබෙනවා. නිසා රාජපක්ෂ මහත්මයාගේ තමන්ගේ ඡන්ද පොළ තමන්ගේ ඡන්ද ප්‍රමාණය ආරක්ෂා කරගන්න නම් ඔහු එහෙම කෙනෙක් ගැලවිලා එක්සත් ජාතික පක්ෂයට යන්න ඉඩකඩට වඩා එහෙම කෙනෙක් ගැලවිලා ජනතා විමුක්ති පෙරමුණට එන්න තියෙන ඉඩකඩ වැඩි. හරිද? එතකොට ඔවුන් ඡන්ද උපක්‍රමයක් අනුගමනය කරනවා. ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද දෙන එකත් එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දීම හා සමානයි කියලා. ඒක උන්ගේ දේශපාලන උපක්‍රමය. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක්ට ඡන්ද යන එක වළක්වන්න, තමන්ගේ ඡන්ද කැඩෙන එක වළක්වන්න නම් ඔවුන් උපක්‍රමයක් අනුගමනය කරා. එඳ රාජපක්ෂ මහත්මයාත් මා දැක්ක වේදිකාවේ ඒ උපක්‍රමයේ ජනතාවගේ මනසේ සාක්ෂාත් වෙන්න ජනතා විමුක්ති පෙරමුණේ හැසිරීම බලපෑව කියන්න බැරි කිසිසේත්ම නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ හැසිරීම පිළිබඳව අර්ථකථනය කරපු ඒවා බලපාන්නේ නැති. ඔබ කියනවා අර පක්ෂ නිවත් වෙච්ච පිරිසක් මේ ප්‍රචාර ගෙනච්ච කියලා නම් කරන්න පුළුවන්ද? උන් කවුද කියලා? මට අදාළත් නැහැ දැන්. අපේ දේශපාලන සාකච්ඡාවකට ඔහු ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔවුන්ගේ නම් කීමම ඔවුන්ට ලබා දෙන බලංගුතාවය. සෝමවංශ අමරසිංහ කියන නම කියන්න අකමැතිද? කියන්න බයද? ලැජ්ජද? අදාළ නැහැ. සෝමවංශ ජනතා විමුක්තිරුන්ට අදාළ නැහැ. තවදුරටත් ජෛව ඉතිහාසය ලියන්න පුළුවන්ද සෝමවංශ අමරසිංහ නැතුව? ඉතිහාසය ලියන්න පුළුවන්, වර්තමානයේ ලියවෙන්න ඕනේ. හෙට දවසේ ඔබ මුහුණ දුන්නොත් ඒ යථාර්ථයට මටත් අදාළයි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔව්. ඒතර සෝමවංශ අමරසිංහ ද්‍රෝහිංගල ඉස්තුවේද? මොන සහෝදරයා? කවුරු ද්‍රෝහිංගල ඉස්තුවේ? පක්ෂෙන් ගිය අය ද්‍රෝහිංගල ඉස්තුවේ ඇතුළත්. කිසිසේත්ම නැහැ. එහෙම සම්ප්‍රදායක්. එහෙම සම්ප්‍රදායක් නැහැ. විමල් වීරවංශවත් නැද්ද? ද්‍රෝහිංගල ඉස්තුවේ. ඔව්, විහිළුකාරංගල ඉස්තුවේ. ඉන්න කොට ඒක තැනුන් නැද්ද? ඉන්නකොට ගොඩක් දේවල් දැනගෙන විලුකාරයෙක් කියලා ඔබට තේරුන්නේ නැද්ද? ඉවත්තල යන කලින් ගොඩක් දැනන් හිටියා. හැංගුවා. ජනතාවට කිව්වේ නැහැ. ජනතාවට බොරුවක් ඔබත් කළා. නෑ. ඔබ ප්‍රශ්න එකක් අහන්න. ඊළඟ ප්‍රශ්නයක් අහන්න. හැංගුවා. එකම ප්‍රශ්නේ විවිධ ස්වරූපයෙන් මම හැංගුවා. ජනතාවට බොරුවක් කරා. තව මොකද කිව්වේ? තුනක් විතර කිව්වා. ඔව්. මම එකින් එකට කියන්න. අපේ පක්ෂයට සමාජිකයන් එන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියන ෆැක්ටරියක් තියෙනවා. ඒ ෆැක්ටරියට මිනිස්සු ඇතුල් කරලා ඒ ෆැක්ටරියෙන් ජනතා විමුක්ති පෙරමුණේ එළියට ගන්නව නෙවෙයි. අපේ පක්ෂයට නායකයන්ගේ සිට සමාජිකයන් දක්වා සියලු දෙනා මේ සමාජයෙන්ම එකතු වී තිබෙන පිරිස්. හොඳයි. ඔබත් ජීවත් වෙන සමාජයෙන්ම තමයි මේ පිරිස් අපිට ඇවිල්ලා තිබෙන්නේ. ඉතින් ඔවුන් තුල නුර්ගුණයන්, ඔවුන් තුල විවිධ අසමත්කම්, විවිධ නොගැලපීම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. දේශපාලන ව්‍යාපාරක වගකීම තමයි ඔවුන්ගේ නුර්ගුණයන් ඉවත් කරමින්, ඔවුන් වර්ධනය කරමින්, ඔවුන් දේශපාලන උමනාවට මෙහෙවමින්, ඒ සඳහා අධ්‍යාපනය දෙමින්, ඒ සඳහා දේශපාලන දෙමින් මෙහෙවීම දේශපාලන ව්‍යාපාරක වගකීම. එතකොට ඒක සාර්ථක වූ අයත් ඉන්නවා, ඒ වගේම ඒක අසාර්ථක වූ පිරිසක් ඉන්නවා. එතකොට ඔහුගේ විහිළු තිබුණා නම් ඒවා නිවැරදි කරමින් ඉස්සරහට ගෙන එක පක්ෂ කාර්යභාරය. ඒක අපිට පෙවරලා තිබෙනවා. අද මේ පක්ෂයට ඇතුල් වෙන ඕනෑම සමාජිකයෙක්ගේ ඔවුන් නැවත ගොඩනගලා මේ වමනාවන් වෙනුවෙන් පෙළගස්සන එක, ඒ සඳහා දේශපාලන උගන්වන එක, ඒ සඳහා අධ්‍යාපනය ගෙන යන එක දේශපාලන ව්‍යාපාර කාර්යභාරය. ඒ කරනවා. සාර්ථක අවස්ථා තිබෙනවා, අසාර්ථක අවස්ථා තිබෙනවා. කුමාර ගුණරත්න මොනලා ඉස්තුවේද ඔබට අනුව? ඔහු ජනතා විමුක්ති පෙරමුණ නොවේද? ඔබ බලයිස්තුගත කරනවානේ විහිළුකාරයින්, කුමන්ත්‍රණකාරයින්. නෑ, ඔබගේ වචන කුමන්ත්‍රණකාරී. හොඳයි. ඔබේ ලයිස්තු මගේ වචනයක් නේ. හොඳයි. ඔහුගේ අපගේ ලයිස්තු අනු ඔහු ජනතා විමුක්ති පෙරමුණේ නොවේ. හොඳයි. අප දැන් කතා කරේ ජනතා විමුක්ති පෙරමුණට මැතිවරණ ව්‍යාපාරයේ කොතනක හෝ වැරදුනාද කියන කාරණේ. අපි ඒ කාරණේ ඔව් මේ කුමාර් ගුණරත්නම් කාරණා පොඩ්ඩක් අපි අහමු. දැන් ඔහු ජනතා විමුක්ති පෙරමුණේ නොවේ. ඔව්. ඒ කියන්නේ දැන් කවද? ආ කවද? ඒ කියන්නේ ජෝයිපි එහෙම කෙනෙක් ඉඳලා නැහැ. ඉඳලා නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ කුමාර් ගුණරත්නම් කියලා කෙනෙක් ඉඳලා නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ කුමාර් ගුණරත්නම් කියන කෙනෙක් ඉඳලා නැහැ. ඇයි 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 එහෙම ඒ ඉතිහාසය වෙනස් කරන්න උත්සාහ දරන්නේ? කුමාර් ගුණරත්නම් ජයපේ පාලනය කරපු, ජයපේ යට නායකත්වය මෙහෙයපු යුගය අමතක කරවන්න ඇයි මෙහෙම උත්සාහ දරන්නේ? බොහෝ අය උත්සාහ කරනවා විවිධ අයට ලේබල් ගහ ගන්න. අපි දැකලා තියෙනවා පත්තරවල ජයපේ හිටපු අය ලියන විදිය. අපි දැකලා තියෙනවා පොත් ලියන විදිය ජයපේ හිටපු නායකයන් හැටියට. අපි දැකලා තියෙනවා පක්ෂ හිටපු නායකයන් හැටියට විවිධ අර්ථකථන කරන අය. ඉතින් ඒ පත්තරවල තියෙන නායකයන් නායකයන් හැටියට පිළිගන්න ඕන. ඒ පොත් ලියපු අය ජයපේ නායකයන් හැටියට පිළිගන්න ඕන. මේ ඉන්න කවුරුවත් නෙවෙයි නායකයෝ, ඔවුන් නායක. කුමාර් ගුණරත්නම් ඕපපාතිකද කියන්නේ නේ නම්මට? කුමාර් ගුණරත්නම් ඕපපාතිකද කියන්නේ? ඒක ඔහුගෙන් අහන්න ඕන. මම දන්නේ. නායකත්ව කතාව අමතක කරමු. එහෙම පුද්ගලයෙක් හිටියේ නැහැ කියලා දන්නවා. නැහැ කියලා කියන්නේ. ඔබේ සංවිධායක ශිෂ්‍යංශයේ එහෙම කෙනෙක් හිටියේ නැහැ? නැහැ.
කුමාර සහෝදරය ඔබට මතක නැහැ නෑ ඔය තාම කිව්වේ කියලා හොඳයි අපි එතුම එහෙම කියනවා නම් අපි එතුමට යා එතුමගේ අයිතිය එක අනිවාර්යයෙන් හොඳයි ජනතා විමුක්ති පෙරමුණට වැරදුන්නේ නැහැ කියන කාරණේ එතුමා කිව්වා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට කොතනක හරි වැරදුනාද මම හිතන්නේ මමත් පක්ෂයත් දෙකක් නෙමෙයි එකක් ජනතා විමුක්ති පෙරමුණ ඒ කියන්නේ දැන් ටිලින් සෝදරයට වරදිනවා විජිත් සෝදරයට වරදිනවා අනුරත් සෝදරයට වරදිනවා ජේවීපීකට වරදින්නේ එහෙම තියෙන්න බෑ මාති යමක් වැරදි තිබෙනවා නම් එයත් ජනතා විමුක්ති පෙරමුණේ වැරද්දක් ලෙස තමයි අපි තියෙන්නේ මායිනසයි අහන්නේ ඔබ අතින් යමක් වැරදුනාද අපි පක්ෂයකට ගත්තු තීන්දුව තීරණ සමාජ වෙත ගෙන යාම සඳහා දරපු උත්සාහයක් තිබුණා ඒ වගේ සමත්කම් තිබෙනවා ඒ වගේ අසමත්කම් තිබෙනවා ඒක වැරදීම නෙවෙයි අපිට ඒ ගෙන යාම සඳහා වෙන උපක්‍රම තිබුණද වෙන ක්‍රමවේදයන් තිබුණද වෙන යාන්ත්‍රණයන් තිබුණද වෙන අවස්ථා තිබුණද කියලා අපිට නැවත හිතා බලන්න පුළුවන් මැතිවරණ දිහා අපසු හැරි බලනකොට අනුර කුමාර දිසානායක හැටියට ඔබට මොකද හිතෙන්නේ මැතිවරණ මේට වඩා ප්‍රතිඵලයක් ලැබී සිටු තිබුණා ඇයි බැරුණේ කොතනද වැරදුනේ දේශපාලන අන්තිමේදී මම කලින් කිපු රිද්මේ වෙනසක් ආවා ඒ වෙනස විසින් තමයි මේක දවීකරණය වෙන්න පටන් ගත්ත කඳවුරු දෙයකට ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් කිසිම වැරද්දක් වුණේ නැද්ද අනුර සහෝදරයා මැතිවරණයේදී මේ ප්‍රතිඵලය නෑ ඔබ පෙන්වා දුන්නොත් අපිට බාර ගන්න පුළුවන් ඔබ පෙන්වා දුන්නොත් මෙතන මෙහෙම මෙහෙම නේද කියලා නමුත් අපි කරගන්න ලද සමාලෝචනයක් තිබෙනවා ඒ සමාලෝචනයේදී අපි වැරදීම් වෙනුවට වැරදීම් කියනවට වඩා මේ දේශපාලන මැතිවරණ ව්‍යාපාර ගලාගෙන ආපු ආකාරය එවට පියේ නිශ්චිත නිශ්චිත මොහොතේදී ගනු ලැබුණු ක්‍රියාමාර්ග පිළිබඳව තක්සේරුවක් තිබෙනවා අපිට අපිට හොයා බලන්න නම් හොයා බලන්න තිබෙන්නේ තව ඇතුළත් කරගත යුතු කරුණු තිබුණාද සමහර දෙයක් ගෙන යාමේදී වෙනස් තව ආකෘති තිබුණාද කියන සාධක තමයි සැලකිල්ලක් කළ යුතු වන්නේ හොඳයි අපිට විරාමයකට ආ යුතුයි හිතුව තුනේ රැඳි සිටින සලකුණ සමගින් විරාමයෙන් පසුව යලි බොමුණ කරනවා සලකුණ සීමාවෙන් එහා දේශපාලන සීමාවෙන් එහා දේශපාලනය ඔබ යලිත් සලකුණ සමගින් අද සලකුණේ දේශපාලන සලකුණ තබන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා www.hirutv.lk/salakuna අප වෙබ් අඩවිය ඔස්සේ ඔබට මේ වැඩසටහන සජීවීව දකින්නට පුළුවන් ඒ වගේම ඔබේ ප්‍රතිචාර වෙබ් අඩවිය ඔස්සේ අපට ඉදිරිපත් කරන්නත් පුළුවන් එයත් මතක් කරගෙනම අප නැවත සාකච්ඡාවට පැමිණෙමු පක්ෂය තුල පුද්ගල ප්‍රතිරූප පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ මතය කුමක්ද? ඇත්තටම අපි හිතනවා ව්‍යාපාරයක් හැටියට වැඩ කටයුතු කරමින් සංවිධානයක් ලෙස ජයග්‍රහණ අත්පත් කරගත යුතු වගේම ඒ ඒ පුද්ගලයාගේ තිබෙන විශේෂ හැකියාවන් විශේෂ ජනතා කැමැත්ත උපයෝගී කරගත යුතුයි කියලා දේශපාලන ව්‍යාපාරයේ වර්ධනය. එක පුද්ගලයෙක් වටේ පක්ෂය ගොඩනගන්නට ජනතා විමුක්ති පෙරමුණ කවදාවත් උත්සාහ කරනවද? නැහැ. හොඳයි. එහෙමනම් මේ තමයි ඔබේ වැඩපිළිවෙල. හරිද සාක්ෂියේ සම්මුතිය. ප්‍රධාන වැඩපිළිවෙල. මේක තමයි ඉදි දකින්නේ. දෙවන්ත උත්සවයකින් අනතුරුව. හැබැයි ගෙන් ගෙට යන්නේ රට හැදෙන හැටි හරිද සාක්ෂියේ සම්මුතිය හැටියට ඔබේ රුව සහිත මේ පොඩි පොත් පිංච. මේ පිටකවරම මේකට ආවේ නැත්තේ ඇයි? ඇත්තරම අපි කල්පනා කරා ගෙන්ගෙට යනකොට ලොකු කෘතියක් දෙනවට වඩා කුඩා කෘතියක් දෙන්න ඕන එක. ඉඳක් කුඩා ඒකේ ප්‍රධාන සාරාංශය අරගෙන ඊළඟ ඒකේ පිටකවරය ජනතාවට අර දැන් දකින්නකොට ජනතා විමුක්ති පෙරමුණ මතක් වෙන. ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් හැදෙන. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ මතක් වෙන අනුර කුමාර දිසානායකව දැක්කහමද? ඔබ හිතන්නේ ඕකේ තියෙන අනිත් ආකෘතියන් වලට මේක දැක්කම එකට එනවා. හරිද? ඒක පෙන්විය යුතුයි කියලා. හැබැයි අපේ ඡායාරූපය උපයෝග කරගත්තු එකම එක ඕක නෙවෙයි. ඒ කියන්නේ අපි ඡායාරූපය උපයෝග කරගත්තු එකම ප්‍රකාශන ඕක නෙවෙයි. අපි පෝස්ට් ආකෘති ගණනාවකට අපි ටිලින් සෝදර සහභාගී වෙන තැන්, බිජි සෝදර සහභාගී වෙන තැන්, ලාල් සෝදර සහභාගී වෙන තැන් අපි ඡායාරූප මේවට උපයෝග කරගෙන තිබෙනවා. අපිට ඒක කියන්නේ රැස්වීම වලට යනකොට ඒ රැස්වීම වල කතිකාව නිරූපණය කරන්න කතිකාවගේ පින්තූරය දානවා කියන්න පුළුවන්. නමුත් මෙතන තියෙන්නේ මේ එක පුද්ගලයෙක් වටා පක්ෂය ගොඩනැගීම නෙමෙයි. නෑ කිසිත්ම. ওই තියෙන වැඩපිළිවෙලක්. ඡායාරූපය ප්‍රකාශ වෙලා තිබෙනවා
අපි සෝමන් සෝදරගේ ඡායාරූප සහිත පොස්ට් ප්‍රකාශන ලා තිබුණා. ප්‍රකාශන ඇවිත් තිබෙනවා. අපි ටිල් මේ විජේවිර සෝදරගේ මේ මේ ඡායාරූප සහිත ප්‍රතිපත්ති ප්‍රකාශන. සෝදරගේ මරණයෙන් පස්සේ පක්ෂෙ මුදල්. නෑ ඔබතුමා ඔන්න දේශපාලනේ ඔය භාගයට අහුලා ගත්තාම කෑලි ඔය ප්‍රශ්නේ පටනගිනවා. ගොඩක් අය ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණ එහෙම මෙහෙම වටේ කැරකිලා කුඩා කුඩා කොටස් එකතු කරගත්තු අය. ඒකතුරුකතේ මුළු ඉතිහාසය දන්නේ නැහැ. ඔබ බලන්න රට හදන අපේ ප්‍රතිපත්තිකේ මුල් ප්‍රකාශනේ. ඒකනේ රෝන් සෝදරගේ ඡායාරූපේ. එතකොට ඔබ කියන්නේ දැන් මේක සාධාරණීකරණය වෙනවා. සාධාරණීකරණය මම මේ කියන්නේ. මේ පළමු අවස්ථාව නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණ මේ දේ මීට පෙරත් උපයෝගී කොටගෙන තිබෙනවා. මම ඒ ප්‍රශ්නේ වෙනවා. ඔබ ආපුවම මෙහෙම මේ පළමුවෙනි අවස්ථාවට මෙහෙම එකක් එමාන්නේ පා. නෑ මම ඒ ප්‍රශ්නේ හරි තිබෙනවා. අපි විවිධ අවස්ථාවල අපේ පක්ෂයේ මතුවෙමින් තිබෙන නායක මණ්ඩල නායකයින් සහ තනි පුද්ගලයන් විවිධ අවස්ථාවල අපි උපයෝග කරගෙන තිබෙනවා ඔවුන් වෙනම සලකුණු කොට පෙන්වීම වෙනුවෙන්. ඒ අවස්ථාවක තමයි මේක තියෙන්නේ. මම ඒ ප්‍රශ්නේ වෙනස් විදිහකට අහන්න. සෝමවන් සමරසිංහ මහතා නායකත්වයේ ඉඳද්දී ගිලිහි ගිය ඡන්ද පදනම නැවත ඇති කරගන්නට ඔබේ පුද්ගලවාදී ප්‍රතිරූපය ඉදිරියට අරගෙන මේ තුලින් හැකියාවක් ලැබේ කියලා පක්ෂය විශ්වාස කළාද? කිසිසේත්ම නෙවෙයි. ගෙවි ගිය මැතිවරණවල හැසිරීම අනුව එම විශ්වාසය තිබුණාද? ජනතා විමුක්ති පෙරමුණ ව්‍යාපාරයක් හැටියට වැඩපිළිවෙලක් සමාජගත කිරීම සඳහා තමයි උපරිම උත්සාහය දැරුවේ. අපි වේදිකාවක් බලන්න, අපේ වැඩපිළිවෙලක් බලන්න, අපේ මත දැක්වීමක් බලන්න, අපේ කැන්වසින් ව්‍යාපාරයක් බලන්න, ඒ හැම එකකම ප්‍රධානම සාධක බවට පත් වී තිබුණේ පක්ෂයේ ඉදිරියට ගෙන යාම, පක්ෂ විනිවිද මතේ ගොඩ නැගීම. ඒ වශයෙන් අතිරේක වශයෙන් මැතිවරණ ප්‍රකාශන තුළ මගේ ඡායාරූපී, සමහර ආරාධනා පත්‍රවල ඒ ප්‍රදේශයගේ ඡායාරූපී, සමහර රැස්වීමල එයාගේ ඡායාරූප මේ අවස්ථාව උපයෝග කරගෙන තිබෙනවා. එතකොට මේ ඔබ හිතුවත් මුළු මැතිවරණ ව්‍යාපාරයේ මේ මැතිවරණ ප්‍රකාශනය කියලා. නෑ මැතිවරණ ප්‍රකාශනය කියලා කියන්නේ මැතිවරණ විපරිතා කුඩා පංගුවක්. මැතිවරණ ව්‍යාපාරය ඊට වඩා විශාල කොටසක් තිබෙනවා. ඒ විශාල කොටස තුළ පක්ෂය ව්‍යාපාරයක් හැටියට සංවිධානයක් හැටියට තහවුරු කිරීම සඳහා විශාල වැඩ කොටසක් අතර තමයි මේ තිබෙන්නේ. එබැවින් නායකත්වය වෙනස් කරන්න තීරණය කළේ ඇයි? මධ්‍යම කාර්ය සභාවේ තීරණයක් ආවා. ජනතා විමුක්ති පෙරමුණේ නායකත්ව වෙනසක් සිදු වී සිටී කියලා හේතු තීරණය කළා. හේතු ගොඩක් තිබෙනවා, අභ්‍යන්තර හේතු. මම කැමති දැනගන්න ප්‍රධානම හේතු මොනවද කියලා. නෑ මම හිතන්නේ ඒක පක්ෂයක් තමන්ගේ නායක මණ්ඩලය වෙනස් කිරීම පිළිබඳව ඒ පක්ෂ තීරණය. එතනට මම කියපු දේ අදාළ වුනේ නැද්ද? කිසිත්ම නෑ. ආකර්ෂණීය කියන කාරණාව. නෑ ඒවයි තරම් අදාළ නැහැ. පක්ෂ නායකත්වයේ කියන කාරණාව පක්ෂය සහ නායකත්වයේ කියන එක දෙකක් බවට පත් වෙන්නේ ජයිපේ ඔය නායකත්වයේ මාරු කරන තැන නෙවෙයි. දේශපාලන ව්‍යාපාරවල තිබෙනවා. ඒ දේශපාලන ව්‍යාපාරවලට පමණක් සීමා වූ කරුණු. ඕනෑම දේශපාලන ව්‍යාපාරයක. ඔබට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවට යන්න අවස්ථාව නැහැ. මොකද ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව. ඒ වගේම ඔබට ජනතා විමුක්ති පෙරමුණ මධ්‍යම කාර්ය සභාවට යන්න අවස්ථාව නැහැ. ඒ ජනතා විමුක්ති පෙරමුණ මධ්‍යම කාර්ය සභාව. ඔබට මධ්‍යම කාර්ය සභාවේ ගන්න ලබන තීන්දුව තීරණ ඔබට දැනගැනීමයි තියෙන්නේ අපේ මාධ්‍ය වේදිකාව හැටියට. ඔබේ පාක්ෂික ඕනෑම දේශපාලන ව්‍යාපාරයක සමහ පොඩකින් ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට ඒ ව්‍යාපාරයකට අභ්‍යන්තර වූ කරුණු තියෙනවා. ඒ ඔබ අහන ප්‍රශ්නේ එවැනි කරුණක්. ඒ පක්ෂයේ සමාජිකයන්ට තමන්ගේ නායකයා හිටි හැටිය වෙනස් වෙන්නේ ඇයි කියලා දැනගන්න තියෙන අයිතිය තහවුරු කරන්න කැමති නැද්ද? රංගන සමාජිකයෙක් උනේ කවද්ද? මම නෙවෙයි. ආ උප සමාජිකයන් වෙනුවෙන්. ආ සමාජික වෙනුවෙන් මොකක් කරන්නේ? සමාජිකයන් දන්නෝ ඒක? සමාජිකයන් දන්නෝ. ඔව්. අපි දන්නේ නැහැ සමාජිකයන් දන්නෝ. ඔබ සමාජිකයෙක් නෙවෙයි. සමාජිකය හැම කෙනෙම දන්නෝ. සමාජිකයන් එක්ක පුළුල් කරන සාකච්ඡාවක් අපිට සමාජිකය හම්බුනොත් අහගන්න පුළුවන් වෙහෙනන්නේ. නේ ඒත් කියන්නේ. ඒත් කියන්නේ. මම කියන්නේ වගේ සමාජිකය කියන්නේ නේ. රෝහණ විජේවීර සහෝදරයා සම්බන්ධව කාරණාවක් මතු කළා. ජනාධිපති වර්ණයට රෝහණ සහෝදරයා සූදානම් කිරීමේ ප්‍රචාරක ව්‍යාපාරයේ වැඩපිළිවෙලක් හැටියට නේද ඔය කියන පිටකවර හැදුනේ? නෑ ජනාධිපති වර්ණයේදී මුලින්ම පීටි රෝහණ සහෝදර ඉදිරිපත් වෙන්නේ නෙවෙයි. රෝහණ සහෝදර ඉදිරිපත් වුණේ අපි දරපු සියලු ප්‍රයත්න අසාර්ථක වුණාට පස්සම රෝහණ සහෝදර එන්නේ. මගේ ප්‍රශ්නේ මෙන්න මෙතෙන්ට. ඊට පෙර තමයි හරිද? ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒ සුගදාස් ස්ටේඩියම් එක කරලාද කතාවත් සම්බන්ධ වෙමි. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්ක. මගේ ප්‍රශ්නේ මෙන්න මෙතෙන්ට එන්නේ. ඒ කියන්නේ අපි හිතමු දැන් ප්‍රතිපත්ති ප්‍රකාශනයේක පිටකවරේට නායකයාගේ රූපේ එනකොට අනු සහෝදරයා ඒකෙන් කිසියම් අදහසක් ජනිත වෙන්නේ නැද්ද? මේ දේශපාලන මණ්ඩලයක් විසින් මෙහෙවනු ලබන පක්ෂයක තනි නායකත්වයකට ලඟු වීමක් කිසිසේත්ම සංකේතවත් වෙන්නේ නැහැ. මෙහෙමනේ කියන්නේ ඔබ බරදවා තේරුම් ගන්න එපා මම ඔබට කියපු දේ. සමස්ත ව්‍යාපාරයක් යනවා මැතිවරණ ව්‍යාපාරය. මැතිවරණ ව්‍යාපාරයක තුල ප්‍රතිපත්ති ප්‍රකාශන තව එක අඩංගුවා. සමස්ත එතකොට ප්‍රතිපත්ති ප්‍රකාශන තුලේ නායකයාගේ ඡායාරූපය ඇතුළත් කිරීම ඔහු විශේෂ කොට ප්‍රතිපත්ති ප්‍රකාශන තුලින් එළියට එනවා. ඒ කාර්යය.
හැබැයි ප්‍රතිපත්ති ප්‍රකාශනය පමණක් නොවේ මැතිවරණ ව්‍යාපාරය. මැතිවරණ ව්‍යාපාරය ඒහා සම්බන්ධන මම හිතන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශන කී දෙනෙකුද හම්බුනේ. ඒක ඉතා කුඩා පංගුවක් මේකේ. තේරුම් ගන්න. ඊට වඩා විශාල පංගුවක් තිබෙනවා මැතිවරණ ව්‍යාපාරය. ඒ සියලු මැතිවරණ ව්‍යාපාරන සාමික ක්‍රියාවලියක නිරත වෙනකොට. ඔබ දකින්න තිබි මැතිවරණ ව්‍යාපාරයේ එකට හිටපු ඡායාරූප, අපේ කාර්යාලවල සැරසිලි, අපේ වේදිකාවේ වාඩි වෙන ආකෘති, අපේ වේදිකාවේ පසුබිම, අනෙක් හැම වේදිකාවක පසුබිම කතියි. ඒ නායකයාගේ ඡායාව එහෙම නෙවෙයි තියෙන්නේ. ඒ නිසා ඔබ හොඳින් සංසඳන. මුළු මැතිවරණ ව්‍යාපාරයක් ඇතුළේ මේක එක කොටසක්. ඒ නිසා කිසිසේත්ම පක්ෂය හෝ මැතිවරණ ව්‍යාපාරය හෝ මුළු වැඩපිළිවෙල හෝ තනි කෙනෙක් මත ලඝුකට පෙන්වීමක් නොවේ. නමුත් ව්‍යාපාරිකයන් සමග තිබුණු හමුවේදී අපදුටුවා ඒත් තිබුණේ ඔබේ ඡායාරූපය අර පසුබිමේ. ඔව්. එහෙම අවස්ථා තියෙන ඕන තරම්. නලින් සෝදර බලන්න ගිහිල්ලා මේ කළුතර කරපු රැස්වීම. නලින් සෝදර ඡායාරූපය පිස්සී. නමුත් ඒක පක්ෂයේ හැටියට ව්‍යාපාරිකයන්ට පක්ෂයේ වැඩපිළිවෙල සාකච්ඡා කරපු හමුවක්. නෑ. පක්ෂය ආරාධනා කරලා තිබුණේ මගේ නම. ඒ ආරාධනයට මම සහභාගී වෙලා තිබුණා. ඕන තමයි අපි සාකච්ඡා කරන්නේ. ඔබ කියන්නේ පුද්ගලාභිවන්දනය කිසියම් වූ ප්‍රමාණයකින් ජයපේ. ඔබ අභිවන්දනය කරනවා අපි සතුටුයි. හැබැයි අපේ කිසි සමාජිකෙක් පුද්ගල අභිවන්දනයට ඇවිල්ලා නැහැ. හොඳයි. හොඳයි. අප වෙන තැනකට යමු. අපි ජාතික ලයිස්තුවට යමු. ඔව්. ජනතා විමුක්ති පෙරමුණ නිරන්තරයෙන් සඳහන් කර අපේ තමයි හොඳම ජාතික ලයිස්තුව තියෙන්නේ. අනිත් අයට සාපේක්ෂව ගත්තොත් අපේ තමයි හොඳම ජාතික ලයිස්තුව තියෙන්නේ කියලා. මැතිවරණයෙන් ප්‍රශ්නේ. ඒ ජාතික ලයිස්තුව ඇතුළේ ප්‍රශ්න. එහෙම නේද? ඇත්තට මෙහෙමයි. එතන ජාතික ලයිස් අපිට මන්ත්‍රී දුර දෙකක් ලැබුණා. දිස්ත්‍රික් වලින් අපිට මන්ත්‍රී දුර හතරක් ලැබුණා. එතකොට අපිට පාර්ලිමේන්තුව ඇතුළට පක්ෂයේ ක්‍රියාකාරිත්වය තවත් ශක්තිමත් කළ යුතු තිබුණා. පක්ෂයේ ක්‍රියාකාරිත්වය පාර්ලිමේන්තුව ඇතුළේ. ඒ පක්ෂයේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණ කිරීමෙන් තමයි පක්ෂයේ ක්‍රියාකාරීත්වෙම ඉහළින් ඉන්න සහෝදරවරු ඒකට යා යුතුට අපි හඳුන්වන්නේ සහෝදරයා නම් කරන්නේ. එතකොට ඕකේ අපි නම් දෙවනියට හිටපු දෙක කියන නාමලයකින් ක්‍රිස්මාල් සොගුරා ඔහු සමාජයට ඒ කියන්නේ මේ ඔහුට යම් ආකල්පයක් ගොන්න ගිලා තිබුණා. මෙය අර අනුපිළිවෙල තමයි මේ යවන පිළිවෙල කියලා. නැත ජාතික ලැයිස්තුවි අනුපිළිවෙල කියන්නේ යවන පිළිවෙල නෙවෙයි. ඔබ බැලුවොත් එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුව මේක පාර්ලිමේන්තුවට යනවනේ. නෑ මම පොඩ්ඩකින් නිකුත් ජාතික එක්සත් ජාතික පක්ෂ බැලුවොත් අපි ඒකෙත් එක පාර්ලිමේන්තුවට යනවා. එතනින් යට බැලුවොත් අනුපිළිවෙලට නෙවෙයි ජාතික ලැයිස්තුව 13 දෙනා යවනවා. ඒක ළඟම අනුගමනය කරන්න කියලා උමනාවකුත් නැහැ නේද? මම මේ කියන්නේ ජාතික ලැයිස්තුව පිළිබඳ තියෙන පොදු සම්ප්‍රදාය. තේරෙනවා. පොදු සම්ප්‍රදාය. උදාහරණයක් ගන්න UNP. නෑ පොඩ්ඩකින් මම ශ්‍රී ලංකාවකට තැනක ඔබගේ ඔබ කැමති එකට තැනක ඉන්න. ඒතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි බලපුවාම හරිද ඒකෙත් ඒක නම් ටිකක් පැටලි සහගත එකක් තිබෙන්නේ. එතකොට මම මේ කියන්න උත්සාහ කරන්නේ මේ UNP ශ්‍රී ලංකාව කියන එක නෙවෙයි රංගන. අර කෙටියෙන් අල්ලගත්තම පොඩි ප්‍රශ්නයක් එනවා. මම කියන්නේ ජාතික ලැයිස්තුවල තියෙන සම්ප්‍රදාය. හරිද? ඒතකොට කිස්මාල් සෞරා තේරුම් ගත්තා මේ අනුපිළිවෙල තමයි යවන්නේ කියලා. ඔහුගේ තේරුම් ගැනීම. ඇත්තම අනුපිළිවෙලට නෙවෙයි යවන්නේ. ඒ නිසා ඔහු හිතුවා දෙකක් එනවා කියනකොට ඔහුගේ මිතුරන්ට සමීපත කවයට ඔහු අදාස ඉදිරිපත් කළා ඔහු යනවා කියලා. එක දාලා තිබුණානේ පාර්ලිමේන්තුවේ ඒ නිසා ඔහු කවුරුවත් දාලා තිබුණේ නැහැ. එතකොට පොඩ්ඩක් පොඩ්ඩ හරි අලු කැලි අල්ලගන්නේ. මම රංගන මොකක් හරි අද? හොඳ හොඳ ඔබතුමා. මම රස්සන්ට කියන්නේ ඒක පොඩ්ඩක් ඉන්න. ප්‍රශ්නය හරි මම කියන්නේ එකවත් දෙකවත් නම් කරලා නැති තත්වයක්. හොඳ තේරුම් ගන්න කියන එක. එක කවුද දෙක කවුද කියලා නම් කරලා නැහැ. තාම මේ ජාතික ලැයිස්තුවේ කවුරුද മന്ത്രിවරු දෙන්න කියලා මෙතිවන කොමසාරිස්තුරට යවලා නැති තත්ත්වයක් මේ තියෙන වෙලාවන්. පළවෙනි අවස්ථාව හොඳයි. එතකොට ඔහු හිතුවා ඔහු යවනවා ඇති කියලා. නමුත් ඊට පස්සේ අපි ඔහුට කතා කරා. කතා කරාට පස්සේ අපි කෝපේ අවශ්‍යතාවය මේ කියලා. ඔහු ඒ වෙලාවේ එකඟ වුණේ නැහැ. මවක් කීමකට එකඟ වුණේ නැහැ. ඒ නිසා ඔහු යම් ප්‍රකාශයක් කරා. ඊට පහුවදමට ඔහු පහුවද කියන්නේ ඒ ප්‍රකාශයතල බොහොම පැහැදිලිව කියනවා. පොඩකින් මම අවසන් කරාට පස්සේ ඊට පස්සේ හොඳයි. ඊට පස්සේ එතුමා මට කතා කරා දැන් ඊට දවස් කීපයකට කලින් ඔය ලියුම යවලා කීප එකකට ගලුම ඕන දුරකටින් ගන්න. එතුමාට කතා කළේ කොන සහෝදරයා. මගේ වෙන විවේචනයක් මට තිබුණේ අපි ජාතික ලැයිස්තුව පිළිබඳව උඩට ගෙනල්ලා ඒක යවන එක පක්ෂින් කෙනෙක් යවන එක හොඳ නෑ වගේ අදහසක් මත තමයි අදහස් දැක්ුවේ. ඒ නිසා අපි කැමති ඔක්කොම ජාතික ලැයිස්තුවේ කණ්ඩායම එකතු වෙලා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා මේක නිවැරදි කරන්න කියලා ඔහුගේ පැත්තෙන් ඉල්ලීමක් කරා මට කතා කරලා. ඒ නිසා මම කිව්වා නෑ දැන් ක්‍රිස්මාල් අවශ්‍ය නෑ. මොකද දැන් මේ සාකච්ඡාව තවදුරටත් මතු කරගන්න ඕනේ. කාබසන් ඔබ ඔබගේ අදහස කිව්වා, අපි අපේ අදහස කිව්වා. ඉදිරියට අපිට මොන ආකාරද වැඩ කරන්න පුළුවන් කියලා අපි කතා කරගමු කියලා. ඒ ප්‍රශ්නේ ඒ විදිහට නිරාකරණය වෙලා තියෙනවා. ක්‍රිස්මාල් වර්ණසූරිය ජයපේ සමාජිකයෙක්. අපේට හිතවත්ව කාලය තිස්සේ වැඩ කටයුතු කරා. එවෙන්නම් ජයපේ ජාතික ලැයිස්තුවට එන එක සම්බන්ධයෙන් පක්ෂයේ කිසිදු විරෝධයක් නෙගුණේ නැහැ.
අපට අප අපදරන පක්ෂේ නම් අප ඉන්න පක්ෂේ විරෝධයක් පෙන්වගෙන නැහැ. අප ඉන්න පක්ෂයේ කිව්වේ ඔබ වෙනත් පක්ෂයක් ගැන නෑ, ඔබ වෙනත් පක්ෂයකින් නැගුණද කියලා අහන එකයි මම ප්‍රශ්නේ දෙන්නේ. නෑ, ඔබේ පක්ෂය තුල මගේ පක්ෂය තුල එහෙම නෑ. ඔව් අන්නේ. ඔව් මගේ පක්ෂය තුල එහෙම නෑ. දැන් යම් හේකින් අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කතන්දරේ කිව්වනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තුව. ඔව්. පරාජිතයන් සෙට් එකක්ම ඉන්නවනේ. ඔබ දන්නවනේ නේ. 7 දෙනෙක් විතර ඉන්නවනේ. යම් හේකින් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේම හිටපු ඔරිජිනල් දෙකක් ගියා නම් පාර්ලිමේන්තුවට අර 7 දෙනාව පතුරු ගහලා කෑලි ගහලා පුදුම විවේචනයක් කරයි නේ ජයිපේ. නෑ, දේශපාලන කියලා කියන්නේ මේ අර ඒ අර පුද්ගල දැම්ම මේ පුද්ගල දැම්ම කියන විවේචනය විතරක් නෙවෙයි. ඒක පුද්ගලයා නෙවෙයි. ඒක මේ නිශ්චිත මොහොතේදී විවේචනයක් පමණයි. අපේ දේශපාලන මම කියන්නේ පරාජිතයන් නම් කළා කියලා බරපතල විවේචනයේ අංක 1ට එනන් ජයිපෙන්දී නේද? නෑ, ඊට කලින් මතු කරලා තිබුණා නම් අපි එහෙම මතු කරලා තිබුණේ නෑනේ. ඊට කලින් කැබිනට් ඔබ දන්නවද? ඊට කලින් 2004 දිත් හරිද? 2010 මට මතක නෑ. 1989 දිත් සිද්ධ වෙලා. ඔව් 2004 සිද්ධ වෙලා තියෙනවා. අපි සක්‍රීයව දේශපාලන කාලෙ විලසල. හැබැයි ඔබ කියන වර්ගයේ පතුරු ගැහිමක් කරලා නැහැ අපි ඒ වෙලාවේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒව පතුරු ගැහිමක් කරලා නැහැ. ඔබ දැන් අහනකොට උපකල්පනය කරලා අහනකොට ආ පතුරු ගැහිමක් කරයි නේද? ඔව්. ඒතර ඔබ අහනකොට තියෙන ඕනේ නා. හරි ඔබ උත්තර. මීට පෙර එවැනි අවස්ථාවල ජයිපේ පතුරු ගසා තිබෙනවා මෙවැනි කණ්ඩායම් ඔන්න දැනුත් පතුරු ගහයි නේද? ඒ විතරක් නෙවෙයි. අපි පතුරු ගහනත් බාධාවක් නැහැ. සමහෙන් පතුරු ගහන්නත් බාධාවක් නැහැ කියලා අපි විශ්වාස කරනවා. මොකද හඳුනි සෝදර දේශපාලන ඉල්ලුවා අපිට කළුතරේ മന്ത്രിවරේ කාවේ නැහැ. මේ මාතෘකාවට മന്ത്രിවරෙක් ආවේ නේ. අපි හිතනවා ඔහු වඩාත් සුදුසු ලෙස පාර්ලිමේන්තු සිටිය යුතුයි කියලා. ඔහුගේ පාර්ලිමේන්තු භාවිතාව, ඔහුගේ පහුගිය කාලේ පාර්ලිමේන්තු කළද කාර්යභාරය සහ ජනතාවගේ වමනාව ලෙස අපි ගැන ගැටලුවක් පතු කරන්නේ. ඔහු සිටිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අපි ගැන ගැටලුවක් මත. ඒ වගේම මම හිතනවා හරිද? ජාතික ලැයිස්තුවෙන් පෙරදිලා ආපු අය විතරක් නෙවෙයි ජනතාව ඡන්ද දීලා ආපු බොහෝ පිරිසකුත් මේ පාර්ලිමේන්තුන සිටිය යුතුයි කියලා. ඔබ ඒ මතේ ඉන්නවද? ඔව්. ජාතික ලැයිස්තුවෙන් පමණක් නෙවෙයි හොඳයි. අපි මෙතන මේ එනවා මේ ආ ජාතික ලැයිස්තුවෙන් එපුව ජාතික ලැයිස්තුවෙන් පෙරදිලා ආපු අය විතරයි අප්සෙට්. අනිත් අය හොඳයි වගේ. නෑ, අනිත් අයත් හොඳත් නෑ. ඒ පිළිබඳව අපිට විචනයක් තියෙනවා. හොඳයි, දැන් ජාතික ලැයිස්තුවට මාපහුවෙමු. දැන් මායදුන්නේ මහතා තාම තීරණයක් අරගෙන නැද්ද? නෑ, මායදුන්නේ මහත්මයා යවන්න අපි තීරණයක් අරගෙන තිබෙනවා. මා දැක්ක එතුමා මාධ්‍ය වලට ප්‍රකාශයක් කළා තිබුණා. අපි හෙට උදේ මුල ගිහලා ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. මායදුන්නේ මහතා ප්‍රතික්ෂේප කරොත් කාටද අවස්ථාව ලැබෙන්නේ? ඒකයි ඉතින් මට තනියම කියන්න පුළුවන් කරුණක් නෙමෙයි. මම නිකම් ප්‍රශ්නයක් අහන්නද? ලාල්කාන්ත මහතා ඉන්නවා, බිමල් රත්නායක මහතා ඉන්නවා. කාටද වැඩි බරක් තියෙන්නේ? ඔබගේ යෝජනාවත් කිව්ව පක්ෂ සැලකිල්ලක් කරන්න පුළුවන්. මෙහෙම නෑ, මෙහෙමත් මාධ්‍යවේදීන් නෑ ජනතාවගේ යෝජනාව. මෙහෙම මාධ්‍යවේදීන්ගේ මෙහෙම යෝජනාවකුත් තියෙනවා. ඒකත් අපි කල්පනා කරමු. ඒතකොට මේ සමාජෙම ඒ කියන්නේ අපි ඔබතුමා විටක කියනවා ඒක පක්ෂයේ තීරණය කරන්න. ඒක පක්ෂයේ මධ්‍යමකාරක සභාව තීරණය කරන්න කියලා. දැන් කියනවා මට යෝජනා කරන්න කියලා. ඔබ යෝජනා කරපුවාම ඒ කියන්නේ මධ්‍යමකාරක සභාවක් කියලා කියන්නේ දේශපාලන සාකච්ඡාවක් සිද්ධ වෙනවා කියලා කියන්නේ අපි මත උඩින් කඩා වැටිච්ච මත ගිහිල්ලා කතා කරන එක නෙවෙයි. ඒ සාකච්ඡාවට බඳුන් වෙනවා එක් එක් අය දරන මතක්. ඔබ මට මෙහෙම නෙවෙයි වෙන වෙලාවකදී යමක් කිව්වොත් අපි ඒ මතය සැලකිල්ලක් කරන අපේ සාකච්ඡාවකදී. ඒකයි මම මේ කියන්නේ. එහෙම නැතුව මේ මධ්‍යම කාර්යසභාවේ ඉන්න කීප දෙනා ලෝකයේ සියල්ල දත් සියලු සමාජ විඥානයන් තීරණ සියලු සමාජ පැතුම් ආකල්ප මේ පැතුම් ආකල්ප තීරණ අය නෙවෙයි. ඒව ගලාගෙන ඉන්නේ ඔබ වෙනි පිරිස්කේ. ඒ නිසා තමයි ඔබටම වෙන අදහසකින්ම මෙහුවේ. ඔබට යෝජනාවක් තියෙනකොට එතකොට අපිට පුළුවන් මෙන්න මෙහෙම යෝජනාවක් තියෙනවා සමාජෙ. මෙහෙම අදහසකුත් තියෙනවා සමාජෙ. එතකොට නේද අපි වඩාත් හොඳ යෝජනාවක් තෝරාපත් කරගත හැකි වෙන්නේ. හැබැයි ලාල්කාන්ත මහතා ජාතික දේශපාලනයට ප්‍රවිෂ්ඨ වෙන්න ඕනේ කියලා පළාත් සභාවෙන් ඉවත් වෙනවා. එතකොට රේස් එකේ ඉස්සරහා යා ඉන්නා වගේ එකක් පේනව නේද? ඒතුව මායදුන් මහත්මයා ඉවත් වීම සිද්ධ වුවොත් ඉතා ඉක්මනින්ම පත් වේවි ඊළඟ කෙනා. ඉතින් ලෙහෙලා බලන්න තියෙන මල්ල ඔබලා අතගාලා බලන්න අවශ්‍ය නැහැ කියලා මම ප්‍රශ්නයක් අහන්නම්. තරහ වෙන එකක් මට විමල්වට මොකටද දෙන්නේ? ප්‍රංගරට අවසාද. ප්‍රශ්නයක් අහන්නම් තරහ වෙන එකක් නැහැ කියලා හිතනවා. කියන්න. කමක් නැහැ නේ. මායදුන්න මහතා ඉල්ලාස්සෙන්ද යන්නේ සැලැස්මකට අනුවද? මේක පෙර සැලැස්මක්ද? ලාල්කාන්ත මහතා පාර්ලිමේන්තු ගේන්න ඕන නිසා මායදුන්න මහතාත් එක්ක කතා කරලා ගන්න හදන තීන්දුවක්ද? කිසිසේත්ම නැහැ. ඉතාමත් අවංකව ඔබ මේ ප්‍රශ්නය මායදුන් මහත්මගෙන් අහන්න. මම හිතනවා ඉතාමත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවකෙක්. සහ ජයපිට ඉතාම අවංකයි ඔහු. ඒ නිසා ඔහු එළියට දාන්නේ නැහැ ඒක. එහෙමද? නෑ, ඔබ අහලා බලන්න. එහෙමම කරන්න එපා ඒට. ඒ කියන්නේ ජයපි මේ හික්මෝන් ලදාය ජයපි කියන ඕනෑම එකක් මතුරුන ගණේට
එහෙම දාන්න එපා ඒක වැරදි නේ සාමාන්‍ය නේ ඒක සාමාන්‍ය නේ ප්‍රශ්නයක් විතරයි මොකද ඔහු ඔහුට ස්වයන් අදහසක් ඇති මා දන්නේ නැහැ අත්‍තර මං කිව්වේ හෙට වමුණ ගිහලා සාකච්ඡා කරන්න අදහස් කරගෙන ඉන්නේ ඒ රෝඩ් ස්වයන් අදහසක් ඇති ඒ අදහස ඕ පාර්ලිමේන්තුව ඉන්නවා නම් එහෙම ඕ පාර්ලිමේන්තුවෙන් වත් වෙනවා නම් එහෙම ඕ ජාතික ලැයිස්තුවට නම දාන වෙලාවේ ඔහුට ඒ ස්වයන් අදහස එන්න නැතු ඇති නේද නෑ ඒක අපි කතා කරලා කිව්වනේ අපි එතුමට කතා කරලා කිව්වා අපි ජාතික ලැයිස්තුව ඔබතුමාගේ නම යෝජනා කරනවා අපි හඳුනිස් සහෝදරය තමයි අපි ළඟ යෝජනා කරන්නේ එතකොට මට වෙන අදහසක් තියෙනවා කිව්වා අපි 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 කිව්වා අපි මේ දෙක තමයි දැන් අපි පක්ෂ තීරණය කරලා තිබෙන්නේ ඔබතුමා පස්සේ අපි මුණ ගිහලා කතා කරමු කියලා අදහස කියලා තියෙනවා හොඳයි අපිට විරාමයකට යන්න වෙනවා විරාමයට ගිහිල්ලා තවදුරටත් සාකච්ඡා කරමු හිතවතුනේ www.hirutv.lk/salakuna webar views එකත් ඔබට සජීවීව අපි දකින්නට පුළුවන් ඒ වගේම ඔබේ විදේශීය මිතුරන් දැනුවත් කරන්න සජීවීව මේ වැඩසටහන ඔවුන්ට දකින්නට අවස්ථාව තිබෙනවා webar views එක ඒ වගේම මේ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් යෝජනා මේ සියල්ලක්ම ඒ තුළට ඇතුළත් කරන්නටත් ඔබට අවස්ථාව තිබෙනවා අපි විරාමයෙන් පසු මොනවද සලකුණ සීමාවෙන් එහා දේශපාලන සීමාවෙන් එහා දේශපාලනය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සමගින් පවත්වන සලකුණ සංවාදය අප සංවාදයේ බොහෝ කාරණා කතා කරමින් සිටින්නේ හිටපු නායකයා පිළිබඳව ඔබ කතා කරන්නේ කතා කළ යුතු නැහැ කියන තැනින්දල හැබැයි ඔහු මාධ්‍ය සාකච්ඡාවකදී මෙතිවරණින් පසුව ඔබ ගැන කතා කරනවා අපි බලමු අපි බලමු මේ කතාව සලකුණ කරපු වියදම මේ මෙතිවරණ ව්‍යාපාරය ඇතුලේ කතාවක් තිබුණා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා ජනතා විමුක්ති පෙරමුණ වියදම් කරාද කියලා. අපි එහෙම අපි සක්සේරු කරන්නේ නැහැ. විශාල වියදමක් කරලා තිනවා. කරා මොකද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ හිටපු කෙනෙක් හැටියට මම දන්නවා. වෙනදා තින් මහ මෙතිවරණයක් කරන්න විශේෂයෙන් වාහන දෙකක් තුනක් විකුණන්න ඕනේ. ඊට පස්සේ දිනනායට හම්බ වෙන වාහන තමයි නැවතත් ඒක මිලදී ගන්නකල් ඉන්න වෙනවා වාහන නැතුව සමහරුන්ට වාහන ප්‍රශ්නයක් එනවා. ඉතින් එහෙම පක්ෂය මේ වාරයේ විශේෂයෙන් විදංගුනේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණ ඒකට උත්තර දුන්නේ නැහැ, උත්තර දෙන්නේ නැහැ. මේ පිළිබඳව මම කතා කරලා තිනවා. කොහෙන්ද මේ සල්ලි ආවේ? කවුද මේ සල්ලි දුන්නේ? ඒවට උත්තර ඕනේ. මොකද මේක ජනතාවගේ පක්ෂය. සලකුණ. කොහෙන්ද සල්ලි ආවේ? කවුද සල්ලි දුන්නේ වෙනදට වාහන විකුණලා ඡන්දේ කරපු ජනතා විමුක්ති පෙරමුණට මේ පාර සල්ලි කොහෙන්ද හිටපු නායකයා කියන්නේ ඔව් මෙහෙමයි ඇත්තටම අපි මෙතිවර ව්‍යාපාරය අධ්‍යයත් කරන පටන් ගන්නකොට අපි යතේ සතයක් තිබිලා නෙමෙයි අපි පටන් ගන්නෙ අපි හැමදාම හැබැයි අපි ශක්තිමත් මෙතිවර ව්‍යාපාරය සකස් කරනවා අපි ජනතාව වෙත පණිවිඩයගෙන යන කැන්වසින් ව්‍යාපාරයක් අපේ තියෙනවා වගේම ජනතාව දැනුවත් කිරීම සඳහා රැස්වීම ව්‍යාපෘතියක් අපේ තිබෙනවා වගේම මුදල් එකතු කිරීමේ මැතිවරණ අරමුදල එකතු කිරීමේ ව්‍යාපෘතියකුත් තියෙනවා. එතකොට ඒ කියන්නේ වැඩ මේ ඔක්කොම එකට යන්නේ. ඒ කියන්නේ අපිට පණිවිඩයගෙන ව්‍යාපෘති තියෙනවා. අපේ ප්‍රචාරක සැලැස්මක් තිබෙනවා. අපේ සංවිධාන සැලැස්මක් තිබෙනවා. අපේ මුදල් සැලැස්මක් තිබෙනවා. අපි ඒක ඇත්තට මේ මැතිවරණට පෙරම අපි ඒක මාස දෙක තුනකට විතර පෙර ජනවාරි මාසේ 8 වෙනිදෙන් පස්සේ ඉක්මන් මැතිවරණයක් එමේ ඉඩ තිබුණානේ. ඒ නිසාමත් අපි සංවිධාන යාන්ත්‍රණය ප්‍රචාරක සැලැස්ම වැඩපිළිවෙල සකස් කිරීම ඔබ දකින්න තියෙක අපි අප්‍රේල් මාසේ 28 වෙනිදා පුවත්පත්වල දැන්වීම දැම්මේ ඊට පස්සේ මුදල් වැඩපිළිවෙල අපි සකස් කරා. ඒතර හැමදාමත් අපි ලොකු ඉලක්ක හදනවා. සමහර කාලවලට අපිට ඒක සාර්ථක කරගන්න බෑ. සමහර කාලවල අපි ඒක සාර්ථක කරගන්නවා. අපේ ඉලක්කයේ තිබෙනවා එකක් අපි ගෙංගෙට යන කැන්වසින් ව්‍යාපාර හරහා ටිකට් විකිණීමෙන් කොච්චර උපයා ගන්නවාද? ඒක අපේ ඉලක්කය. තව ඉලක්කයක් තිබෙනවා අපිට අපි හැම දිස්ත්‍රික්කෙටම ආධාර පත්‍රයක් දෙනවා. ඒ ආධාර පත්‍ර හැම දිස්ත්‍රික්කෙම අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඒ ආධාර පත්‍රකින් අවම කොච්චර අපි හොයා ගන්නවා. හැබැයි ඔබේ නායකයා හිටපු නායකයා කියන්නේ මෙතෙක් කරපු ක්‍රමවේදය නෑ මේ මේකම තමයි. මම කියන්න හදන්නේ මේක හොඳයි. එතකොට අපිට තියෙනවා ටිකට් එක තියෙනවා. ආධාර පත්‍ර වලට මුදල් එකතු කිරීමේ අන්තරයක් තියෙනවා. ඊළඟ අපේ විදේශගත සාකාවන් තිබෙනවා. එතකොට මේ සාකාවන් වලට අපි දෙනවා අපේ ජපාන් සාකාවට, අපේ කටාර සාකාවට සමහර අපි මෙතිවරණ කවන අපි ආසන්නී රටවලට ගිහිල්ලා අපේ කණ්ඩායම් මුණ ගිහිලා ඒගොල්ලන්ට සැලැස්මක් හදන අපිට ඡන්දෙට මෙච්චර මුදල් අවශ්‍ය වෙවි ඔබට මතක ඇති පාර්ලිමේන්තු විසුරුව හැරෙන වෙලාවෙත් මම විසුරුවලා දවස් කීපෙනු මම ජපානයට ගියා අපේ කණ්ඩායම් මුණ ගිහිලා එතන අපි ආධාර වැඩපිළිවෙලක් හදනවා පක්ෂ සමාජිකයන්ගේ
එතකොට අපි මේ වැඩපිළිවෙල සමහර කාලවල සාර්ථක වෙනවා. ඔහු කිව්වේ ඒ අසාර්ථක වෙච්ච කාල තිබුණා අපිට. සමහර කාලවල සාර්ථක. ඇත්තට මේ සැරේ සාර්ථක වුණා. ඒ සාර්ථක වෙන්නේ වෙන මුකුත් නිසා නෙවෙයි. මේ ජනතාව මේකට අර වෙනදට වඩා ආකර්ෂණයක් කැමැත්තක් පෙළඹීමක් ව්‍යාපාරිතේ. සල්ලි දෙන්න ආකර්ෂණය වෙච්ච ජනතාව ඡන්දෙ දීලා නැද්ද කියන්නේ? මේ ඡන්දෙ දීපු ඔක්කොම සල්ලි දුන්නා නම් සල්ලි කොච්චර ඉන්න ඕනද? කියන්නේ ගොඩක් සල්ලිකාරයෝද ජනතාවගේ ඡන්දෙ දීලා නැහැ. නෑ එහෙම වෙවිලා නැහැ නේ මම මේ කියන්නේ. හරිද? ඒ කියන්නේ දැන් ලක්ෂ 5ක් නේ. ලක්ෂ 5මාරා. රුපියල් ගාණ දුන්නොත් ලක්ෂ 5ම රුපියල් දෙන්නේ නැහැ. 1000 ගාණ දුන්නොත් උඹිටනෝ. මම කියන්නේ එකෙන් ගන්න කරන එක වැරදි. එන අපිට ආධාර කරා. ආධාර කරා මම පිටා. එතකොට දැන් සමහර අය හිතන්න පුළුවන් මේ මාධ්‍ය නාලිකාවල අපි දැන්නේම් කියලා. මා ඉතාමත් අද වුන් අපිට උදව් කරා. සමහර විට වුන් අපේ දේශපාලනේ නැහැ. අපි ඒක දන්නවා. සමහර ව්‍යාපාරිකයන් හිට වුන් අපේ දේශපාලනත් එක්ක නැහැ. වුන් හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ කාර්යභාරය අගයනවා. ඒ ඇගයීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය පාර්ලිමේන්තුවේ තිබිය යුතු කියන විශ්වාසයෙන් වුන්ට කරන්න පුළුවන් උදව්ව කරා. සමහර මාධ්‍ය ආයතන දේශපාලනක වශයෙන් අපිත් එක්ක එකඟ නොවෙන්න පුළුවන්. හැබැයි මාධ්‍ය ආයතන මාධ්‍ය හිමිකරුවන් පවක් කිමිකි. ඔවුන් මේ මොහොතේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තුවේ කාර්යභාරයේ සුවිශේෂයි. ඒ නිසා පාර්ලිමේන්තුවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය ශක්තිමත් කිරීම වෙනුවෙන් තමන්ගේ මාධ්‍ය ආයතනෙන් ඉඩ ප්‍රස්තාවක් ලබා දෙන්න පුළුවන් නම් ඒ ඉඩ ප්‍රස්තාව අපිට ලබා දුන්නා. ඒ වගේම අපේ සාමාන්‍ය පුරවැසියන් ඔබිටන අපේ කාර්යාලයට අවිල අපිට මුදල් දීලා දීලා තියෙනවා. ඔවුන් හිතනවා ඔවුන්ට මේ මොහොතේ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ ශක්තිමත් කිරීම සඳහා කළ යුතු දායකත්වයට ඒව ලබා දීලා තිබෙනවා. ඒ නිසා වෙනදාට වඩා වැඩියෙන් මුදල් ප්‍රමාණයක් අපිට එකතු වී තිබෙනවා. එකතු වුණා. ඒ විතරක් නෙවෙයි හැමදාම වගේම අනෙක් හැම දේශපාලන ව්‍යාපාරයකට යන වියදමට වඩා අඩු වියදමක් තමයි අපිට යන්නේ. පෝස්ටේ නිර්මාණය කරන්නේ අපි. ඒ නිර්මාණයේ ප්‍රෙස් එකට ගෙනියන්නේ අපි. ප්‍රෙස් එකෙන් තීන්තයි කඩදාසි අපි තීන්ත වෙනම ගෙනත් දෙනවා. කඩදාසි වෙනම අඩු තැනකින් ගෙනත් දෙනවා. ඒ පෝස්ට් ටික බණ්ඩල් කරන්නේ අපි. ඒ පෝස්ට් ටික කාර්යාලයට ගේන්නේ අපි. කාර්යාලේ බෙදාවෙන් කරන්නේ අපි. ඒ පෝස්ට් ටික ගෙනියන්නේ අපේ අය. අලවන්නේ අපේ අය. ඔය පෝස්ට් එකක් ගත්තොත් අපිට එකතු වෙන්නේ මොකද්ද? පෝස්ට් එකක් ගත්තොත් අපිට එකතු වෙන්නේ තීන්තයි කඩදාසි විතරයි පිටින් මුදලට ගන්න තියෙන්නේ. හැබැයි අනිත් කෙනෙකුට පෝස්ට් එකක් ගත්තොත් මොකද්ද වෙන්නේ? නිර්මාණය මුද්‍රණයට ගෙන යාම, මුද්‍රණය බෙදා හැරීම, ඇලවීම සියල්ල මුදල්වලට. එනිසා අනෙක් හැම දේශපාලන ව්‍යාපාරයකටම යන වියදමට වඩා අඩු වියදමක් අපිට යනවා. මොකද අපි විශාල ප්‍රමාණයක් අපේ පක්ෂ දායකත්වයෙන් සිදු කරන නිසා. විවර ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ ප්‍රචාරක ව්‍යාපාරය පෞද්ගලික දැන්වීම් සමාගමට බාර දුන්නාද? කිසිසේත්ම නැහැ. අපිට පෞද්ගලික ශාස්ත්‍රයේ විවිධ දැන්වීම් සමාගම්වල වැඩ කරපු ඉතාමත් දක්ෂ අය අපිට විශේෂ මිසුතිවන්ත වෙනවා. අපි මේ ළඟදී අපි ඔවුන්ට ගෙනල්ලා අපි අපේ කාර්යාලයේම අපිට එකට කෑම් වේලක් දුන්නා අපි. ඕනිත ස්වේච්ඡාවෙන් තමන්ගේ නිර්මාණශීලී දායකත්වයේ අපේ මෙතිවරණ ව්‍යාපාරයේ ප්‍රචාරක සැලැස්ම දියත් කරගෙන මිනුවෙන් සපයලා දුන්නා. හොඳයි, දැන් ඔබ කියපු කාරණය පහුගිය මෙතිවරණ වලට වඩා මෙවර වැඩි දායකත්වයක් ජනතාවගෙන් ලැබුණා, මිතුරන්ගෙන් ලැබුණා, හිතවතුන්ගෙන් ලැබුණා. ඒ කියන්නේ අන්ර කුමාර දිසානායක කියන සාධකය පක්ෂයට මුදල් එකතු කරන්න බොහොම ශක්තිමත්. නමුත් පක්ෂයට ඡන්ද එකතු කරන්න ශක්තිමත් නැහැ කියන කාරණය. නෑ, එහෙම නෙවෙයි. ඒ කියන්නේ අපි කවුරුත් පිළිගන්නවනේ මන්ද ඔබතුමාලට බැරි වේවි. නමුත් සාමාන්‍ය පිළිගන්නෝ මේ ජනතාව මත හොඳ මතයක් තිබුණා නේ. මෙතිවරණ ව්‍යාපාරය අතර හොඳ මතයක්, හොඳ කැමැත්තක්, හොඳ ආකර්ෂණයක් තිබුණා. හැබැයි ඒ කැමැත්තේ ප්‍රමාණයට ඡන්ද බවට පත් වෙලා නැහැ. ඒකෙන් තියෙන ප්‍රශ්නේ. ඒත් අපි එතන තමයි දැන් හොයාගන්න ඕන උත්තරේ. ඇයි මේ ජනතාවගේ කැමැත්තයි ඡන්දයක් බවට පත් වෙන්නේ නැත්තේ? මෙවැනි තීව්‍ර ගැටුමක් ඇති වෙනකොට මේ දෙකට විතරක් මේක කේන්ද්‍ර වෙන්නේ ඇයි? මේ දෙක එකන එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකන් ජාතික පක්ෂය අතර තීව්‍ර ගැටුමක්, බල තරඟයක්, සමීපතම ආසන්න තරඟයක් ඇති වෙනකොට ඇයි ඒ දෙකට කේන්ද්‍ර වෙන්නේ? ඊට වඩා ප්‍රතිපත්තිමය කරුණක් නැද්ද අපිට එතන මතු කරගන්න? එහෙම සංවාදයක් අපිට ඉතුරු වෙලා තිබෙනවා. හැබැයි ඡන්දවලින් නොපෙනෙන සමාජ බලයක්, සමාජ අවධානයක්, සමාජ කැමැත්තක් අපිට තිබුණා. හොඳයි, ඔතනදී ඔබට හිතෙන්නේ නැද ඔබේ පක්ෂයෙන් ඉවත්ව ගියේ යම් පිරිස්වල ශක්තිය තිබුණා නම් ඒතනට යන්න තිබුණා නේද කියලා? යම් පිරිස්වල. ඔව්. ඒ කියන්නේ ඉවත්ව ගිය ඕනෑම කෙනෙක් ඉහළ මණ්ඩලවල සිට ගමේ සමාජිකය දක්වා ඕනෑම කෙනෙක් අපේ පක්ෂයේ රැඳී හිටියා නම් ඒ පක්ෂයට හොඳයි. ජවිපේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සටන් පාඨවලට පහු බහැලා ඒක ඒ කොඩිය UMP කරන් ගියානේ.
මොකක්ද ලිබරල් සටන් පාටයක් මට කියන්න. මධ්‍යම පන්තියත් එක්ක ගනුදෙනු සටන් පාටයක් කියන්නකෝ. මධ්‍යම පන්ති අපි හිතමු විගණන පනත ගේනු. දැන් විගණනය ගෙනාව කියලා ධනවාදයේ සුද්ධ වෙන්නේ නැහැ නේ. උදාහරණයක් කියන්න. එතකොට දැන් මේ මධ්‍යම පන්තියට සංග්‍රහ කරන සටන් පාට ගේන එක නේද? ඒක මධ්‍යම පන්ති සටන් පාට නෙවෙයි. ඔබ හිතන්න අපි මේ තිබෙන්නේ ධනවාදයේ නම් මේ ධනවාදයට විවේචනයේ ගොඩනැගෙන්න ඕන කොහොමද? ඒ විවේචනයේ ගොඩනැගී හැකි වන්නේ එහිම තියෙන දුබලතා, එහිම තිබෙන නොහැකියාවන්, එහිම තිබෙන අකාර්යක්ෂමතාවය සහ එහිම ලබාගත හැකි ප්‍රජාතන්ත්‍රවාදී යම්පත් සංස්කරණ තිබෙන ඒවා ලබා ගැනීමෙන් පමණයි. එහෙම නැතුව තමන්ගේ ඔළුවේ පැලවෙන මතවලට දේශපාලන ව්‍යාපාර ගොඩනගන්න බෑ. එතකොට විගණන කොමිෂන් සභාව පනත කියන එක අපි ගොඩනගන්නේ මේ ධනවාදයේ ඇති වී තිබෙන, ඒ කියන්නේ මේ ධනවාදයේ අද අපේ රටේ නියෝජනය කරන දේශපාලන ව්‍යාපාර දෙක ඇති වී තිබෙන මහා මජර තත්ත්වය විශාල ලෙස ධනය එක්රැස් කරන්න හේතු සාධක වෙලා තිබෙනවා. උන්ගේ තත්ත්වය. එතකොට සමාජයේ මේකට අපි විවේචනයක් ගොඩනගන්න ඕන. එතකොට ධනවාදී ඒ කණ්ඩායම මේ මහා මුදල් එක්රැස් කිරීම, වංචාව, දූෂණ, නාස්ති පෙළඹීම තියෙනකොට වගේම අපි කියන නෑ මේකට රෙව්වත් මෙහෙම වැඩක් කරන්න ඕන. මේකත් අපි ගේන්න ඕන. කිව්වම තමයි සටන් පාටේ ප්‍රබල වෙන්නේ. ඒවා කිසිසේත්ම මෙදපාන්තිය ආකර්ෂණය කර ගැනීම සඳහා නොවේ. ඒවා දේශපාලනික සටන් පාට ජනතාව සංවිධානය කිරීම වෙනුවෙන්. UMP ගෙනාවේ දූෂණ විරෝධී සටන් පාට. රාජපක්ෂ රෙජිමේ. නමුත් ඒකත් අත්තරින්න ඕන උගලන්ට. හෙට ඉඳන් අත්තරින්න. ඒක වෙනම කතාවක්. ඔව් හෙට ඉඳන් අත්තරින්න. මෙතිවර්ණ ව්‍යාපාරේ. ඉතින් මෙතිවර්ණ ව්‍යාපාරේ අපි කිව්වොත් ගොවීන්ට ඉඩම් දෙන්න ඕන කියලා. ඒක පන්ති සටන් පාටයක්ද? නෑ මං අහන්නේ. නෑ මම අහන්නේ පොඩකින් ගොවීන්ට ඉඩම් දෙන්න ඕන කියලා කියන එක පන්ති සටන් පාටයක්. ගොවින්ටිඩම් පන්ති සටන් පාටයක්නේ. ඒක UMP එකේ කියනෝනේ. පොඩකින් ඒක UMP එකේ කියනෝනේ. ඒතර ඔබට කියනවා ඒකත් UMP එකේ නේද ගොවින්ටිඩම් කියන එකත් ලිබරල් සටන් පාටයක් කියන පුළුවන්. තේරුම් ගන්න. විශේෂතා තියෙනවා අනුර සහෝදර. නමුත් මධ්‍යම පන්තියට සංග්‍රහ කරන සටන් පාට ඔබ කියන්නේ ඔබ අතින් ඒක උන්නේ කියලා ඔබ ගෙනාවු දූෂණ විරෝධී කොඩිය නෙමෙයි එක්සත් ජාතිපක්ෂය ගත්තේ. නෑනේ දූෂණ විරෝධී කොඩිය නෙවෙයි එක්සත් ජාතිපක්ෂය ගත්තේ. ඒකත් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණට යම් සංකලනයක් එකතු කරලා තිබෙනවා. ප්‍රධාන එක රාජපක්ෂ පාලනය අනුගමනය කිරීමෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති ස්වරූපය. ඒකට තමයි අපි ප්‍රබලම විවේචනය ගොඩනැගුනේ. ඒවා තව ශක්තිමත් කිරීම වෙනුවෙන් තමයි වංචා දූෂණ උපයෝග කරගත්තේ. අපි වැඩියෙන්ම හඬ නැගුවේ මොනවටද? ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ප්‍රශ්නේ, නිදහස පිළිබඳ ප්‍රශ්නේ, මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නේ. ඒවා තමයි රාජපක්ෂ පාලනේ කේන්ද්‍රස්ථාන. හැබැයි කේන්ද්‍රස්ථාන වලට විවේචනය ගොඩනගන ගමන් ඔවුන්ගේ වංචා දූෂණ, ඔවුන්ගේ අකාර්යක්ෂමතාවය, ඔවුන්ගේ යම් තියෙනවා නම් නාස්තිකාරත්වය ඒවත් උපයෝග කරනවා. ඒක තමයි මේක සංයුක්ත වෙන්නේ ජනතාව වෙත ගෙන යන්න. ඉතින් අපි හිතනවා ඒ සමහර සටන් පාට වළක්වන්න බැරි විදිහටම එක්සත් ජාතික පක්ෂයට ගන්න පුළුවන්. හැබැයි ඉතා කෙටි කාලයකින් ඔවුන්ට අත්තරින්නම් වෙනවා. ඔවුන්ට ඒක කරන්න බැරුව යනවා. නැවත ඒ සටන් පාට වළක්වන්න බැරි විදිහටම මේ රටේ මහජන ව්‍යාපාරයක් වෙත කේන්ද්‍රගත වෙනවා. එතකොට මේ සෝමන් සමරසිංහ මහතා අර කියපු අනිත් කාරණාව අපි එතන ඉන්නේ කාරණාව අවසන් කරන්න යමු. අර නායකත්වයේ ඉලාස්ත්‍රේතුය කියන කාරණාව දේශසහගතව එල්ල කරන ප්‍රහාරයක්ද? එහෙමත් නැත්නම් සාක්ෂි සාහිත්‍යව මේ මැතිවරණයේ පරාජයත් එක්ක සාධනීය කාරණාවක් වේද? මට තේරුන්නේ. ඒ කියන්නේ මෙහෙමයි දැන් අමරසිංහ සහෝදරයා එළියට ගිහිල්ලා ගොඩක් දේ කියවින් තියෙනවා. එතකොට ඇත්තටම දැන් අපේ පක්ෂේ නායකත්වයේ ඉවත් කිරීම හෝ නායක මණ්ඩල පත් කිරීම හෝ පක්ෂෙන් ඉවත්තු ගියපු සමාජිකයන්ට ඒව කරන්න අයිතියක් නැහැ. ඕනෑම පක්ෂයක නායක මණ්ඩල තෝරන්න නායකයන් මට වඩා අමරසිංහ සෝදරේක දන්නවා. මට වඩා හොඳට දන්නවා ඉතින්. නායක මණ්ඩල තෝරන්න නායකත්වයන් තෝරන්න අයිති තින්නේ පක්ෂ සමාජිකයන්. එනිසා එවැනි යෝජනාවක් වූ එවැනි අදහසක් වූ සමන් අපි ගම් භාෂාවෙන් කියනවා නම් නිකන් එවැනි හාන් කවිසියක්වත් සමාජිකයන් තුළ පැන නැගලා නැහැ. ඉතින් සමාජිකයන් තුළ එහෙම පැන නැගුණනුගින් ප්‍රශ්න පක්ෂෙන් ඉවත් වූ අය කියු පමණින් ඒවා පක්ෂ බාරගත යුතුනේ. හොඳයි පක්ෂයෙන් ඉවත් වූ අය ගැන ඔබතුමා ඉස්සෙල්ලා කිව්වා යම් පිරිස ඉවත් වීම පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා කියන කාරණේ. ඔවුන් හිටියා නම් පක්ෂයට දිනන්න තිබුණා කියන කාරණේත් ඔබ සඳහන් කළා. දිනන්න කියනවට වඩා මම කියන්නේ මෙහෙමයි. අපි දේශපාලන ව්‍යාපාරය. අපි ස්වේච්ඡාවෙන් වැඩ කරන සංවිධානය. මේ සංවිධානයේ පහළ දක්වා ජාලයක් තිබෙනවා. අපිට හැමදාමත් අභියෝගයක් තියෙන මොකක්ද?
අපි වෙත එන වැඩධාරිතාව, අපි වෙත තිබෙන දේශපාලන අභියෝග, අපි වෙත තිබෙන දේශපාලන ඌමනාවන් හා සංසන්දනය කරනකොට හැම වෙලාවෙමත් අපි පිටිපසින් ඉන්නේ. අපි හැකියාවේ අපිට අපි අමිතෙන දේශපාලන අභියෝගේ විශාලයි. හැබැයි ඒකට සරලන අපේ හැකියාව ඊට වඩා පිටුපසින් තිබෙන්නේ. අපි හමු වී තිබෙන අපි තුමු සංවිධාන වමනාව ඉදිරියෙන් තියෙන ඊට පිටුපසින් අපි තියෙන්නේ. ඒ නිසා මේ හැමදෙනාම මේ පක්ෂයත් එක්ක ඉන්නවනම් තවත් මේ පක්ෂය එකතු වෙමින් ඉන්නවනම් මේ පක්ෂයේ අභියෝගයන්ට ඔබ කියන්නේ පෙරටු ගාමින් වගේ කණ්ඩායමක් හිටියනම් හොඳයි වගේ එකද? මම කියන්නේ මෙහෙම පුද්ගලයන් හැටියට නම් ඕනෑම පුද්ගලෙක් අපේ පක්ෂයෙන් ඉවත් වෙයාම ඒකේ පක්ෂයට බලපෑමක් කරනවා. නිකන් අපිට කියන්නේ හැබැයි මෙහෙම තියෙන තුටකින් නෝ. පුද්ගලයන් හැටියට අපේ පක්ෂයෙන් ඉවත් වෙයාම ඒ පුද්ගලයන්ගේ ධාරිතාව අනුව අපිට බලපෑමක් කරනවා. හැබැයි වගේම තිබෙනවා මෙහෙම. සමහර දේශපාලන ප්‍රවණතාවයන් තිබෙනවා. ඒ ප්‍රවණතාවයන් පුද්ගල සාධක අභිභවායනවලද දේශපාලන ප්‍රවණතාවක්. ඒ ප්‍රවණතාවයන් දේශපාලන ව්‍යාපාරයක් අදිනවා නම් අන්තයකට ඒ කණ්ඩායම් ඉවත් වෙයාම දේශපාලන ව්‍යාපාරයකට හොඳයි. ඔබ ජවිපේ නායකයා විදිහට ජවිපේ පැත්තෙන් බල්ලා නිකඹට අපිට කියන්නකෝ නම් කරන්නකෝ දාල ගිය අයගෙන් අපරාධ කියලා හිතන කණ්ඩායමක් දෙකක් අඩුම තරමින් එකක් දෙකක් නෑ මොකද හැම කෙනාම හිටියන හොඳයි. පක්ෂ විනීත එකඟව, පක්ෂ සංවිධානයේ ආන්තරයට එකඟව, පක්ෂ වැඩ පිළිවෙලට එකඟව, පක්ෂ තෝර පක්ෂ විසින් සාකච්ඡා කරලා එකඟ වෙන තීන්දුව తీරන වලට එකඟව. මේ විමල් පව මා කියන්නේ විමල් විරෝණච මහතාගෙන ඔබතුමා මේ ප්‍රශ්නේ දැන් මේ මතු කරපු නිසා මං කියන්නේ ඔහු ඉවත් වෙනකොට ඔබ කියනවා ඔහු කියනවා ඔහු ඉවත් වුණා කියලා, පක්ෂය කියනවා ඔහු ඉවත් කළා කියලා. අපි ඒ ගැන නෙමෙයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. ඉවත් කරපු විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම ආසන පහක් ලබා ගන්නවා පාර්ලිමේන්තුවේ. ජනතා විමුක්ති පෙරමුණට ජාතික ලැයිස්තුව පැත්තකින් තියමු ඡන්දෙන් ලැබෙන්නේ ආසන 4යි. විමල් දිනුන් නේද? ඉතින් දේශපාලන ගණන් ඉලක්කම් විතරක් මත තියෙනවා නම් ඒක හරි. දේශපාලන කියන්නේ ගණන් ඉලක්කම් නෙවෙයි. දේශපාලන කියන්නේ ඒ කියන්නේ 4ට වඩා 15යි ඒක හරිනේ. ඒ ගණිතයේදී දේශපාලන දීම නෙවෙයි. හැබැයි විජිත හේරත් ඔබේ භාෂාවෙන් ගත්තොත් සහෝදරයා මන්ත්‍රීවරයා ඔහු සඳහන් කරේ මුලින්ම අප ප්‍රචාරය කරපු හඬපටිය ගොඩ වැඩි කර ගන්න ඕනේ කියලා මේ පාර. ඔහු එහෙම කිව්වා. ඔව් මම කියන්නේ දැන් අපේ මන්ත්‍රී ඒත් ගණිතයේ නේද ගොඩ වැඩි අපේ මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කර ගන්න ඕනේ. ඒක හරි. මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කර ගන්නවා. හැබැයි සංසන්දනයකදී හැබැයි 4යි 5යි ගත්තාම නෑ මම සංසන්ද මම මේ කියන්නේ හැදුවේ ඒ කියන්නේ ඊට වඩා යා උඩින් නේද? ඊට වඩා යා ජයග්‍රහණය කරලා නේද කියලා මනිනකොට දේශපාලන ව්‍යාපාරයකට ඡන්දයකදී පමණම ඡන්දයක් විතරක් ගත්තොත් ඡන්දයකදී ඡන්ද ප්‍රමාණය වැඩි කර ගැනීම වැදගත්. මන්ත්‍රී දූර සංඛ්‍යාව වැඩි කර ගැනීම වැදගත් දේශපාලන ව්‍යාපාරයකට. ඒ වගේම තව දේශපාලන ව්‍යාපාරයක් හා සංසන්දනය කරනකොට සංසන්දනය කළ යුතු වන්නේ ඉලක්කම් වලින් නෙවෙයි තව ව්‍යාපාරයක් හා සංසන්දනය කරනකොට. ඒකයි මම කිව්වේ. විසෝදර ඉදිරිපත් කරන අපේ පංගුව වැඩි කරගත යුතුයි. අපේ මන්ත්‍රීවරු සංඛ්‍යාව වැඩි කරගත යුතුයි. ඒ වෙනුවෙන් අපි දේශපාලනය කරනවා. ඒකනේ ඒකට මෙතුවරණ කරන්නේ. මෙතුවරණ ප්‍රතිසලස් මොදලා තියෙන එකටනේ. හැබැයි ඔබ කිව්වම අරයා පහක් අරන් ඕගලන්ට හතරයි නේද හම්බලා තියෙන එයා ලොකු නේද කිව්වම ඒ ඉලක්කම් වලින් තර්කයක්. ඒ තර්කේ තමයි මම කිව්වේ වැරදි කියලා. අර ඔබතුමා එක කාරණාවකින් ගියා අර විමල් පවා සිටිය යුතුයි කියලා කිව්වා. ඔබතුමා දැන් මොහොතකට කලින් කිව්වේ විමල් පවා සිටියා නම් හොඳයි කියලා. ආරම්භයේදී ඔබතුමා කිව්වා ඔව් අයත් වෙන්නේ විහිළුකරුවන්ගේ ලැයිස්තුවට කියලා. එතකොට ඔව් ඕනේ විහිළුකාරයෙක් විදිහට විහිළු සපයන්නද? අනේ නේ. මම කිව්වනේ ඔබට අර විමල් පවා කියනකොට මම කිව්වනේ සංවිධාන ප්‍රතිපත්තියට විනයට පක්ෂ වැඩපිළිවෙලට පක්ෂ ප්‍රතිපත්තියට එකඟ වෙමි. ඔහු සිටියා. අර විහිළුකරුවන්ගේ ලැයිස්තුවෙන් ඊටපු විදිහට නෙවෙයි. නෑ එහෙම හිටියා නම් ඔය විහිළුකරුවෙක් ඉන්නේ අද සමාජයේ. පුංචි ප්‍රශ්නයක් තියෙනවා. ඔය පක්ෂයේ සංවිධානය විනය පද්ධතියට විමල් වීරවංශ පක්ෂයට දීපු ලියුම් මාධ්‍යවලට යන්නේ කොහොමද? ඒක කොහොමද විනයට අයිති වෙන්නේ? විමල් වීරවංශ ඇත්තටම විමල් වීරවංශ නෙවෙයි පක්ෂෙ ලිපි දීලා තිබුණේ. විමල් වීරවංශගේ බිරිඳ දීපු ලිපි වගේ. මට මතක. ඉතින් ඒක අපි ගාවත් තිබ්බ බිරිඳ ගාවත් තිබුණා. ඒතර ඔබ තේරුම් ගන්න ඕන කොහොමද උනේ කියලා. ඒ ලිපි අපි ගාව පමණක් තිබුණු ලිපි නෙවෙයි. නෑ අපි තේරුම් ගන්න ඕනේ නෑ ඔබතුමා තේරුම් කළා දෙන්න. කොහොමද? නෑ ඉතින් ඒකේ අපේ නෙවෙයි කිව්වහම තව පාර්ශ්වත් ලිපි තිබිලා තියෙනවා. ඒ නිසා මට කියන්න බෑ කොහොමද හරියටම ගියේ කියලා. අපේ පාර්ශ්ව ඔබ කියනවාද බිරිඳ මාධ්‍යට දුන්නා කියලා? මා දන්නේ බිරිඳ තව වෙන මාධ්‍යෙන්නත් වෙන කාටවත් දීලා තිබ්බද කියලා. ඒ කියන්නේ පක්ෂයේ සතුව තිබුණු ලේකන ඔහු සතුවක් තිබුණා, ඔහුගේ බිරිඳ සතුවක් තිබුණා.
පක්ෂයෙන් කොහොමටවත් එහෙම දෙයක් උනේ නැහැ. එහෙම දෙයක් උනේ නැහැ. අවශ්‍ය නැහැ. හොඳයි අපි දැන් මේ පක්ෂ හිටපු අය ගැන ගියා ගැන කතා කරන්නේ හින්දා මම මේ ප්‍රශ්නේ තහවුරු කරලා. ඒක තමයි අපි ඉන්නේ නිසා. ඔව් අපි ඒ ගැනත් කතා කරමු. මේ දැන් සමහර වෙලාවට අපි දකිනවා පක්ෂ ඇතුළේ ඉන්නකොට ඔවුන් සහෝදරවරුන්. පක්ෂයෙන් එළියට ගියාම ඔවුන් ද්‍රෝහීන්. උදාහරණයක් ගමු සුමතිපාල මානවඩු මහත්මයාගේ ගෙදර ඔහුගේ මල ගෙදරට ගිය පිරිසකට ප්‍රහාරයක් එල්ලවනවා පක්ෂයෙන්. ඇතිරි මම කියන්නේ මේ පක්ෂයේ ගොඩනැගිලා තිබෙන ආකෘතිය මොකක්ද? මේ පක්ෂයේ මම පුද්ගලික මම සාමාන්‍ය ගත්තා අපි රැකියාවක නිරත වෙලා නැහැ. අපිට පුද්ගලික ආදායම් මාර්ග නැහැ. හැබැයි මේ රටේ සාමාන්‍ය පුරවැසියෙකුට අපි ජීවත් වෙනවා. අපි ජීවත් වෙන්නේ කොහොමද? අපිට ඇඳුමක් අරන් දෙනවා අපේ මිත්‍රයෙක්. අපිට වාහනට තෙල් ගහලා දෙනවා අපේ පක්ෂ සහෝදරයෙක්. අපිට අවශ්‍ය දේවල් ටික පක්ෂයේ හිතවතුන් ක්‍රියාකාරී සමාජිකයන් විසින් සපයනවා. ඒතර ඔවුන් ඇයි එහෙම සපයන්නේ? ඇයි ඔවුන් එහෙම සපයන්නේ? ඔවුන් මේ දේශපාලනට ඉතාමත් විශ්වාසවන්ත ලෙසම බැඳිලා ඉන්නවා. හැබැයි ඔවුන්ට අනෙක් අය කරන තරම් ක්‍රියාකාරීත්වයේ වැඩ කරන්න බෑ. ඔවුන්ට සීමාමයි. එක්කෝ පවුලේ බැඳීම්, එක්කෝ තමන්ගේ පුද්ගලික අරමුණු, මේවත් එක්ක ඔවුන්ට පුද්ගලික සීමාමයි හදලා තිබෙනවා. නමුත් ඔවුන් කල්පනා කරනවා තමන්ගේ සීමාමයන් තුළ ඉඳන් තමන්ට මොකද්ද ව්‍යාපාරයක් කරන්න පුළුවන්? සහෝදරයකට මොකද්ද කරන්න පුළුවන්? උදව්වක්. එහෙම තියෙනවා. එතකොට ඔය හැම කෙනාම යැපිලා තියෙන්නේ එවැනි පිරිසකගේ. එවැනි පිරිසක් එළියට ගොස් වේගෙන් පක්ෂයට ගහනකොට අර යාතර සාධාරණ කෝපයක් පැන නගිනවා. ඇයි? මම මෙයාට කලිසම අරන් දුන්නේ මම. මෙයාට සපත්තු දෙක අරන් දුන්නේ මම. මෙයාට ගෙදර ආපුවම කෑම වෙලක් දුන්නේ මම. මෙයාට මම බයිසිකලෙට බයිසිකල ගන්න උදව් කරේ මම. يعني එහෙම කරාම අනිවාර්යෙන් يعني පක්ෂය තුල ඉන්න ඕනේ යන්න බෑ. මම කියන්නේ මේ එහෙම කරපුවාම අර හිතවතාගේ පක්ෂ නෙමෙයි. අර හිතවතාගේ ක්‍රියාකාරකයේ සාධාරණ ඕපයක් පෙන්වක මොකද්ද හලෝ ඒ කියන්නේ පක්ෂෙන් ඉවත් විය ගිය අයට පක්ෂයේ සමාජිකයන් විසින් පහර දීම සාධාරණ කෝපයක් සිද්ධ වෙනවා කියලා හැටියටයි පක්ෂ නායකයා දකින්නේ. සමාජිකය නෙවෙයි මේ ඔබ කියන්නේ. මම කිව්වා කවුද මේ උදව් කරන්නේ? සමාජිකු නෙවෙයි, හිතවතුන් ක්‍රියාකාරීන් වෙන පිටස්තර කණ්ඩායම්. අපිත් එක්ක දේශපාලනික වශයෙන් ඒ අයට තියෙනවා. ඔබ හිතන්න ඔබට මම කියන්නේ ඔබට උදාහරණ ගන්න අවශ්‍ය නැහැ. ඔබ ඔබතුමා මම දැන් කිව්වා නෑ අවශ්‍ය නැහැ. ඔබතුමා කොහොම හෙටත් කට්ටිය එලියට බැලලා ගායිත් දන්නේ ඒතුවත් කමට. නෑ ඔබ වටවා තේරුම් ගන්න එපා. මා මේ කියන්නේ ඒ හොඳයි කියන එක නෙවෙයි මා මේ අර්ථකථන කරන්න උත්සාහ කරන්නේ. ඒක හොඳ නෑ. ඒ නතර කළ යුතුයි. ඒ පාලනය කළ යුතුයි. හරිද? කැටපි ඔබට කිව්වා විජිතේර සෝදර මෙතන ඉන්න එපා යන්න කියලා. අජිත් කුමාරට කිව්වා මා පොඩ්ඩක් පස්සේ. ඕනේ මම පොඩ්ඩක් ඒක නෙවෙයි නංගේ තමයි. ඔව් හරිද? යන්න කිව්වා විසෝරේ. යන්න කිව්වා ගැටුම ඇති වෙන නිසා. මොකද දන්නවා විජි සහෝදර එහෙනම් කියද පැය ආ ගහමුදෙන් කියලා. සහෝදර එහෙම කියන්නේ නැහැ. විජි සහෝදර කියන්නේ මෙතන ගැටුමක් ඇති විය හැකි. කරුණාකරලා ඔයගොල්ලෝ යන්න. මොකද අර අපි දන්නවා අර පහල එයාගේ හැසිරීමේ ස්වභාවය ඒක හොඳ එකක් නෙවෙයි. හොඳ එකක් නෙවෙයි. නමුත් ඒවත් සිද්ධවීමේ යථාර්ථය අපිට හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඒවත් සිද්ධු නොවිය යුතුයි කියන ස්ථාවරයක අපි ඉන්නේ. හොඳයි තවත් කාරණා තිබෙනවා අපිට කතා කරන්න. විශේෂයෙන්ම ලාල්කාන්ත මහතා පළාත් සභාවෙන් ඉවත් වීම ගැන කතා කරන්න ඕනේ. ඊට පස්සේ විමල් මහතා සහ ලාල්කාන්ත මහතා හිටපු තැන්වල හිටියනම් මේ පාර පාර්ලිමේන්තුවේදී කියන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. අපි ඒ ගැනත් කතා කරමු. විශේෂයෙන් කතා කරන්න අපි ඉදරන්නේ පසුව සූදානම්. සලකුණ සීමාවෙන් එහා දේශපාලන සීමාවෙන් එහා දේශපාලන. අද සලකුණේ දේශපාලන සලකුණ තබන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනු කුමාර දිසානායක මහතා. ඒ වගේම මේ සලකුණ සමගින් ඔබට අන්තර්ජාලයෙන් එක්වන්නට පුළුවන් www.hirutv.lk/salakkuna අප වෙබඩවිය ඔස්සේ. අප තව ප්‍රශ්න කිහිපයක් පක්ෂ ගැන කතා කළ ජාතික දේශපාලනයට යමු. ලාල්කාන්ත මහතා ගැන කතා කරන්න ඕනේ. ඔහු පළාත් සභාවෙන් ඉවත් වෙන්න ලිපියක් යවනවා. ඊට පස්සේ කියනවා ලිපිය හම්බුන්නේ නැහැ. ඊට පස්සේ ඡන්දෙන් පස්සේ අපහු ලිපිය යවනවා. අපි 얘ගෙන නෙමෙයි මේ කතා කරන්නේ. ඔහු පළාත් සභාවේ සැසිවාරවලට සභාවාරවලට සහභාගී නොවි මන්ත්‍රීකම නැති වෙන්න ඔන්න මෙන්න යනකොට නේද ජාතික දේශපාලනේ මතක් වෙන්නේ? ඇත්තටම ඒක අවබෝධයක් නැහැ. ඒ කියන්නේ අපි ඇත්තටම අපි තීරණයක හිටියා ලාල් සහෝදරයා පාර්ලිමේන්තුවට ආවනම් ඇත්තටම පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.
පලාත් සභාව වගේ ස්ථානයක් වඩාත් අර ගමත් එක්ක සම්බන්ධ වෙච්ච සමාජිකෙක් ඉන්න ඕන කියන ස්ථාවරයක් අපි හිටියා. يعني යා ටිකක් ගමේ වැඩ කටයුතු තමයි ආ වැඩිපුර සම්බන්ධ වෙන්න ඕනකම තියෙන්නේ. ඒ නිසා අතරම ලාල් සෝදර ඉවත් විය යුතුයි කියන ස්ථාවරයක පක්ෂේ හිටියා. ඔබ කියන එක අතරම පහුගිය මැතිවරණ කාල වකවාණු තුල යම් ප්‍රමාණයක් පලාත් සභාවට ලාල් සෝදරගේ සහභාගිත්වය අඩු වෙලා තිබුණා. මා දන්නේ ඒක අහෝස් වීම දක්වාම ගමන් කරලා තිබ්බද කියන එකට අවබෝධයක් නැහැ. පක්ෂනායක විදිහට සොයාබැලිය යුතු කාරණයක්. පලාත් සභාවලට ප්‍රාදේශීය සභාවලට නියෝජනය කරන ඔබේ නියෝජිතයන් ඒ සභාවවලට සහභාගී වෙන්නේ නැහැ. මම කියන්නේ මෙහෙමයි. මම ඉත දන්නවා මෙතිවරණ වකවානුතු ලෝකේ සහභාගීත්වය අඩු වෙලා තිබුණා මෙතිවරණ ව්‍යාපාරයත් එක්ක. නමුත් ඔබ කියන එක, ඒ කියන්නේ එය മന്ത്രി දුරේ අහෝසි කිරීම දක්වා අහෝසි වීම දක්වා සිද්ධ වෙලා තියෙනවද කියන එක පිළිබඳ අවබෝධයක් නැහැ. ද කියලා මම අහනවා. ඔව් ඔව්. ඒක මට දන්නේ නැහැ. එතකොට එහෙමනම් මේ ඔයලා බලන්න තව කී දෙනෙක් එහෙම අවදානමක් ඉන්නවද දන්නේ නැහැ නේ. නැහැ කිසිසේත්ම අවදානමක් වෙන්නේ නැහැ. කියන්න බෑ ඔයලා බලන්න. මම දන්නේ නැතුව එන්න පුළුවන්. ඔව් රංගන මතක කරගන්න හොඳයි. හොඳයි හොඳයි. අපි දැන් ඔබතුමා කිව්වා ඔහු ගමත් එක්ක සිටිය යුතුයි කියන කාරණේ. පලාත් සභා මැතිවරණයේදී ලාල්කාන්ත කොළඹට ආවහම ඒකෙදී ගැලපුණා ලාල්කාන්තව. නමුත් මහ මැතිවරණයේදී ලාල්කාන්ත අනුරාධපුරයේ හිටියා නම් විමල් රත්නායක කුරුණෑගල හිටියා නම් තවත් ආසන දෙකක් ලැබෙන්නට තිබුණාද කියන හැඟීමක් එන්නේ. ඇත්තටම අපි මැතිවරණ සැලසුම දියත් කරපු විදිහක් තිබුණා. ඒ කියන්නේ අපි වඩා සාර්ථක මැතිවරණ ප්‍රතිඵලයක් ලබා ගැනීමේ අරමුණෙන් අපි සැලසුම දියත් කරා. ඒ සැලසුමේදී තමයි අපි මේ වෙනස් ක්‍රීම් සිද්ධ වුණේ. අතර මේවා මහාචන්දේදී පමණක් නෙමෙයි සිද්ධ වුණේ. මහාචන්දේට පෙර සිටම අපි දහඳුනි සහෝදරයා මාතරට යන්නේ පහුගිය පළාත් සභා මැතිවරණදී. දකුණු පළාත් සභා මැතිවරණදී මාතර කේන්ද්‍ර කරගෙන තමයි හඳුනන සහෝදරයා බලන්නේ ඔහු. ඒ ඔක්කොම කරේ අපි මහා මැතිවරණදී ඔහු මේ මෙතෙන්ට එනවා කියන තැනට ගිහින්. ඒතර කුරුණෑගල අපේ විශේෂයක් හිටිය තිබුණා. කුරුණෑගල තමයි ලංකාවේ වැඩිම වියස් වෙන දිස්ත්‍රික් එක. ගොවි අනන්‍යතාවය සහිත කෙනෙක් තමයි අපිට එතන නායකත්වය ගන්න මහතාට ගැලපෙනවා කියලා. ඒ අනුව තමයි අපි නාමල් කරුණ සහෝදරය ඔන්න ඔය වගේ විවිධ සාධක මත තමයි පක්ෂය තුල පුළුල් සාකච්ඡාවක් කරලා අපේ තිබෙන දේශපාලන උවමනාවන් ඒ වගේම මැතිවරණ ලබාගත හැකි ජයග්‍රහණයන් මේ සියල්ල ගැන සංසන්දන කරමින් කරමු ලද වෙනස්කම් තමයි ඒව ඇති කරන්න හේතු වුනේ. හොඳයි රංගන ඔබට ප්‍රශ්නයක් තිබෙනවා. ඔව් අපි ජාතික දේශපාලනයට එන්න උත්සාහයක් දරමු. දැන් මේ තීරකාරී ඊට කලින්ම එක කාරණාවක් අහලා මේ කතාව අවසන් කරලා ඉන්නම්. ඔබතුමා මේ මැතිවරණයේදීත් කිව්වේ ජයපෙට ගොඩක් අය කැමති ඡන්දේ දාන්න ගියාම ඡන්දේ දාලා නැහැ කියන එක. දැන් ඉස්සරහා මැතිවරණවලදී ඒකට වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යයි. ඒකට වැඩපිළිවෙලක් දැන්වත් තියෙනවද? ජයපෙට කැමති කෝ ගියාම ඡන්ද ඒ ඡන්ද ගෙන්වා ගන්න ඡන්ද ජයපිසරයන් සලකුණ කරන්න දැන්වත් හිතලා තියෙනවා. ඇතර මෙහෙම ඒකේ දැන් ජනතාවගේ කැමැත්ත කොහොමද ඡන්දයක් දක්වා පරිවර්තනය කරගන්නේ? මෙන්න මෙතන තමයි මේ අභියෝගය අපි හමුවේ තිබෙන්නේ. ඉතින් ජනතාවගේ මේක කරන්න බැරි වුණත් තේදේනේ. ඔව් ඒකනේ අභියෝගය. ඒකනේ අපි දේශපාලනය කරමින් ඉන්නේ. ඔව් මේක තමයි පුරවන්න ඕනකම තියෙන්නේ. ඒ කියන්නේ ජනතාව පළමු කොටම ජනතාව ජනතා විමුක්ති පෙරමුණට කැමැත්තෙන් හිටියේ නැහැ. මේ තරම් මීට වඩා අඩු කැමැත්තක් තිබුණා. අපි දැන් සැලකිත ප්‍රමාණකින් ජනතා විමුක්ති ඔබ 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 කියන කතාව වැරදි ඉන්නේ. ආසන 40 ගණක් ගත්ත පක්ෂය ජනතාව අකමැති හින්දා ආසන 40 ගණක් ගත්තා කියන දේ නෙමෙයි. මෑත කාලේ අපි දේශපාලන ගමන්මක් ගැන මම කිව්වේ. 2010ට 2004ට ගිහිල්ලා නෙමෙයි. මේ මෑත කාලේ සම්දානගත වෙන්නේ නෙමෙයි තනිවම ඔබ කියන්නේ. ඊට පසුව ගත වෙච්ච දේශපාලනේ අපේ පසුබෑමක් තිබුණා. අපි ඒක පිළිගත්තනේ. මම කියන්නේ අපි පසුගිය මැතිවරණ පළාත් සභා මැතිවරණ කාලව කරුණු අපි කිව්වා මැතිවරණ පෙරමුණේ අපි පසුබෑමක් තියෙනවා නේද? වෙන සාධක උඩට ඇවිල්ලා තිබුණා. එතකොට දැන් මීට පෙර අපිට කැමැත්තක් නොදක්වපු පිරිස්, ඒක තමයි හොඳම වචනේ මම හිතන්නේ. ඒ පිරිස් දැන් අපිට කැමැත්තක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා. ඔබ ඒ පිරිස් කියලා ඔබ හඳුනාගන්නේ කවුරුන්? ඔය කැමැත්ත ඡන්දය බවට පත් වෙලා නැහැ කියලා කියන්නේ. පොදුවේ ගත්තාම දැනෙනවනේ කැමැත්ත තිබෙනවා, ඒක ඡන්දය බවට පත් වෙලා නැහැ කියලා. ඒ කැමැත්තක් තිබෙන පිරිසක් ඉන්නවා. හැබැයි සිළු දිනා ඡන්දයක් බවට පත් වෙන්නේ නැහැ. අලියට කතරේ ගහන ගමන් කල්පනා කරනවා JVP-යත් ඉන්න ඕන නම් හොඳයි කියලා. බුලත් කුලයට කතරේ ගහන ගමන් කල්පනා කරනවා JVP-යත් ඉන්න ඕන නම් හොඳයි කියලා. ඒ කියන්නේ ඔවුන් වෙන පක්ෂයට ඡන්දෙ දෙන ගමන් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනයක් අපේක්ෂා කරනවා. මේකේ ගත්තොත් ওই සාධකයේ තිබෙන. එතකොට දැන් තිබෙන්නේ මේ කැමැති කෙනා අපිට ඡන්දයක් බවට පත් වීමේදී ඒ ඡන්දයේදී බලපාන සුවිශේෂ සාධක තේජ සාධක වෙලා තිබෙනවා මේ මෙතිවරණදී අබලුවත්. මම කලින් කිව්වේ ඒකනේ. එයා අපිට කැමති ඇත්තගත්ොත් එයාට ඒ ඡන්දදායකට තිබුණ අභියෝගය තමයි ජනතා විමුක්ති පෙරමුණට ඡන්දයක් දෙන්නත් ඕන, මහින්ද පරාද කරන්නත් ඕන. දැන් මේ ගැටුමට තමයි මේගොල්ලෝ මුහුණ දෙන්නේ. JVP එකට කතරයක් දීලා මහින්ද රාජපක්ෂ මහත්තයා පරාද කරන්නත් ඕන. ඒතර ඒ දෙකම තෘප්ත වෙන්න කොතනද?
ඒ දෙකම එකට තෘප්ත කරන්න ඒ දෙකම එකට සිද්ධ වෙන්නේ නැහැ. ජයපිටක් ඡන්දයක් දීලා මහින්ද රාජපක්ෂ මහත්මයා පරාද කරන්න බෑ. ඒ නිසා ඔවුන් කල්පනා කරා උන්ගේ ප්‍රමුඛතම කාරණේ බවට පත්ති තිබුණු රාජපක්ෂ මහත්මයා පරාද කිරීම. ඒ නිසා ඔවුන් අද ජනතාවට පස්සේ හරි දෙමුකු ඊළඟට මේ සැරේ මෙන්න ආයෙ මෙයා එන්න හදනවා. ඒ නිසා මෙයා පරාද කරන්න ඕන කියලා තැනකට ඒගොල්ලෝ තල්ලු වුණා. ඒතර මම කියන්නා. එතකොට ඒ ඉඳ සමහර අවස්ථාවල පෙන්නගෙන සුවිශේෂී සාධකත් මේ ඡන්දදායකයාගේ මේ තින විචලනයට හේතු සාධක වෙනවා. හැබැයි එයම නෙවෙයි ඒක මම කියන්නේ. මේ කැමැත්තක් තියෙන ජනතාව විමුක්ති පෙරමුණ ඡන්දයක් දක්වා ගෙන ීමේදී හේතු සාධක වෙන කරුණු කීපයක් තිබෙනවා. එකක් ඔබ හිතුවොත් අපි ගම්වලට ගියොත් අපි ගිහිල්ලා කියනවා මොකක්ද? අපි අපේ රටේ ආර්ථිකය හදමු. ආර්ථිකය ඉදිරියට ගෙනෙමු. ඒකේ ප්‍රතිලාභ ගමු. ප්‍රතිලාභ ඔබේ ගෙදරට එනවා. ඔබේ දරුවට ඒකේ රස්සාවක් හම්බ වෙනවා. ඒකට ස්ථාවර කතාවක් අපි කියනවා. මේ ආර්ථිකය ඇති වී තිබෙන කඩාවැටීම, මේකේ වර්ධනය, මේකේ ඇති වී තිබෙන අසමානතාවය, මේකේ සමානතා, මේ ආර්ථිකයේ සාධාරණත්වය ගොඩනගලා ඔබේ ගෙදරට ඔබේ දරුවට රස්සාවක් එනවා. ඒකන රයිට් හොඳයි. අපිටත් ඕනේ මේකක් තමයි කියලා. හැබැයි ඒ අතර යාට ප්‍රශ්නයක් එනවා. මොකද්ද? අපි ඒ කියන කතාව ටිකක් දුගයි, දිගයි. එයාට තියෙනවා අද තමන්ගේ දරුවට රස්සාවක් නැතුව හෙට විවාහයක් කරලා දෙන්න විදියක් නෑ. එයා කල්පනා කරනවා ඒ රස්සාව ගන්න පුළුවන් ආසන්නයි අරගොල්ල පස්සේ ගියොත් කියලා. හම්බෙන්නෙත් නෑ හොඳේ. හොඳට බලන්න රවි කරුණානායක මහත්මයාගේ කැන්වසින් ව්‍යාපාරයට සම්බන්ධ වෙච්ච දෙදෙනාගේ ඝාතනයෙන් පස්සේ ඔවුන් කියපුවා. ඒ සම්පත් කියන ඒ තරුණයාගේ ඝාතනයෙන් පස්සේ ඔහුගේ බිරිඳ මොකද්ද කිව්වේ? ඔහුගේ බිරිඳ කියනවා මගේ සම්පත් ජීවත් වෙන්නේ කාපට්ටි කුණලා. බුමුතුරුණ විකුණලා තමයි ආ ජීවත් වුනේ. ඒකයට හොඳ ආදායම් මාර්ගයක් නෙවෙයි. අපි අමාරුවෙන් ජීවත් වුණා. ඒ නිසා මැතිවරණ ආපු දවසේ සිට රැකියාවක් අපේක්ෂාවෙන් රවි කරුණානායක මහත්මයාගේ කැන්වසින් ව්‍යාපාරයට සම්බන්ධ වුණා. අර මිය ගියපු කාන්තාවගේ සොහිරිය කිව්වා අපේ අක්කට ඉන්න තැනක් නැහැ. අක්ක වුණාගේ සොහිරියට ලෑලි ගහපු ගෙදරක තමයි ජීවත් වෙලා හිටියේ. ඒ නිසා අතිශය දුෂ්කරතාවකින් ජීවත් වෙලා හිටියා. ඡන්දය ආපු දවසේ ඉඳන් ගෙයක් ගැනීම බලාපොරොත්තු රවි කරුණානායක මහත්මයාගේ ඡන්ද ව්‍යාපාරට ගියා කියලා. මතකයි ඝාතනය වුණාට පසුව රවි කරුණක මාත් එක්කලා ගේකුත් දුන්නා වගේ මතකච්චා ගියා පොතෝ ගියත් දුන්නා. එතකොට එතන මොකද්ද මේ වෙලා තියෙන්නේ? අපි කියනවා ටිකක් දිගු කතාවක්. ආර්ථිකය හදලා ඒකේ ප්‍රතිලාභ ඔබට ඉන්න. හැබැයි ජනතාවගේ ප්‍රශ්නේ දෛනිකයි. ඔවුන් කල්පනා කරනවා මේ වෙලාවේ ගයක් ගන්න පුළුවන් කාත් එක්ක කියද? මේ ගලාවේ රස්සාවක් ගන්න කාත් එක්ක? ඔය කැනස් යන ව්‍යාපාර වලින් අහලා බලන්න. ඔබ අහලා බලන්න. ඇයි ඔබ කැනස් ව්‍යාපාරට එකඟ වෙන්නේ? මේ පක්ෂ දේශපාලන ප්‍රතිපත්ති හොඳයි. මේක තමයි රට හදන්න පුළුවන්. මේක තමයි රටේ නීතිය සංවිධානයේ ආධිපත්‍ය තහවුරු කරන්න පුළුවන්. මේක තමයි ප්‍රජාතන්ත්‍රවාද සංදහස ගේන්න පුළුවන්. මේක තමයි සාධාරණ විදේශ ප්‍රතිපත්තිය දෙන්නේ. එහෙම නෙවෙයි සහභාගී වෙන්නේ. මගේ දරුවට රස්සාවක් නැහැ. අපිට තහඩු ටිකක් නැහැ නොතිමින් අපිට දරුවා පාසල් දාගන්න ඕනේ. හොඳයි. ඔය කාරණේ මම කියන්නේ ඔක සාධකයක් මම කියන්නේ නෙවෙයි. ඒකට එවැනි සාධක ගණනාවක් තිබෙනවා. අර කැමැත්ත තියෙන කෙනා අනිත් පැත්තට පරිවර්තනය කරන්න. එතකොට ඔන්න ඔය සමාජයේ ඇතුළේ අපි කොහොමද පුළුල් දේශපාලන කතිකාවතක් කරා මේ ප්‍රතිලාභ තහඩුව ඔය ගියාට ගොඩක් අයට හම්බ වෙන්නෙත් නෑනේ. ඒක එක අත්දැකීමෙන් දැකලා තියෙනවා. හොඳ, ඒක අත්දැකීමෙන් දැකලා තියෙනවා. නමුත් ඒක කොහොමද මහ ප්‍රවාහයක් ඇටට සමාජ මතයක් බවට පත් කරලා මේ තහඩු ටිකට මේ බීජ ඇට ටිකක් ගන්න මෙන්න මේවා පසුපස යන මේ දේශපාලන වෙනුවට ප්‍රතිපත්තීමේ විකල්පයේ දේශපාලනයකට මේ ජනතාව කැඳවීම තමයි අභියෝගය. ඒක තමයි අපි හමු වෙන දේශපාලන. අපි කරන්නේ ඒක. අපි මේ කරමින් තියෙන ඕක තමයි. හරිද? ඒක වෙන්නේ නැති එකයි වැඩේ. ඔව්. ඒක සාර්ථකව කළ යුතුයි. කළ යුතු දේනේ ඒක. ඒ කියන්නේ සාර්ථකව කරලා නැහැ ජයපේ. තාම ඒක මුළුමනින්ම සාර්ථක කරගන්න බැරි වෙලා තිබෙනවා. අපි සාර්ථක කරා නම් අපි මේ වල බලය අරන්නේ. අපි බලය ගන්න බැරි වීමෙන් පෙන්නුම් කරලා තිබෙන්නේ අපිට ජනතාව තාමත් ඒ දේශපාලන වමනාවන් වෙනුවෙන් පෙළ ගස්ස ගන්න අසමත් වී තිබෙනවා. එහෙනම් ඔබේ ක්‍රමවේදය වැරදි. වෙන ක්‍රමවේදයක් අනුගමනය කරන්න වෙනවා. ඔව්. අපිට අත්දැක බලන්න පුළුවන් වේවි. තව මොනවද තියෙන ක්‍රමවේද? මෙවරත් අත්දැක බලමින් කරා ඒ සියල්ල අසාර්ථකයි. ඉතින් අසාර්ථකද සාර්ථකත්වය කියනකට වඩා සම්පූර්ණ කරගන්න බැරි වෙලා තිබෙනවා. ඒතර අපිට තිබෙන්නේ මොකද්ද? ඔබ තව තියෙනවනම් අපිට යෝජනා. තව තියෙනවනම් ක්‍රමවේද. ඒක කිසිදු පැකිලිමකින් තොරව අපි අත්දැක බලන්න සූදානම්. මොකද මේ කල යුතු දෙයක්ද නොකල යුතු දෙයක්ද? ඒක තමයි පළවෙනිදී. මේ කඩා වැටුණු සමාජ ආර්ථික දේහ පුළුල් ලෙස පරිවර්තන ලක් කළ යුතු නැද්ද? මම එක දෙය මේ රටේ මේ අසාහින ජනතාවගෙන් අහන්නේ. මේ ආර්ථික කඩා වැටෙමින් තිබෙනවා. බලන්න රාජපක්ෂ මේ වර්තමාන
පාලනේ තව නොබෝධිනිකේ මුහුණ දෙන්නේ මේ ආර්ථික ගැඹුරුතම අර්බුදයට. ඔබට තාමත් මතක් වෙන රාජපක්ෂ කියලා නමම තමයි නේ. ඔව් රාජපක්ෂ න අවුරුදු 9 තිස්සේ කිව්වේ. නැත්තම් මේ 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 පවතින ආණ්ඩුවට බනින්න නිකන් බෑ වගේ හිතනවද? එහෙනම් අරකට විතරක් මතක් වෙනවා. ඔබ මගේ කතාව සම්පූර්ණ ඇහුවේ නැහැ නේ. මම සීඩ් එකක් ගෙනවන්න දීලා නෑ. මොකද දන්නවද? ඕකක් තියෙනවා ටිකක් මේ 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 රාජපක්ෂ මහත්තය විතරයි විවේචනය කරේ කියලා. ඔබ මගේ කතාවක් හොඳට ඒක ප්‍රශ්නයක් මම මම මේ කතාව කියලා නෑ. ඔබ සම්පූර්ණ කතාව අපි අහලා තියෙනවා. ඔබ සම්පූර්ණ කතාව අහලා තියෙනවා. මම මේ දැම්මතු වෙච්ච කාරණේත් එක්ක අපි ඒක ප්‍රශ්නයක්. ඔව් හොඳට දෙන්න රංගන. නෑ මම කියන්නේ දැම්මතු වෙච්ච කාරණේත් එක්ක මම ඇහුවේ කියන්නේ මතක් වෙන්නේ තාම එතන ඇයියේ කියලා. ඔව් ඒකනේ මේ අවුරුදු 9 තිස්සේ කියලා කියලා තහවුරු කරලා තියෙන දේ. එහෙම එහෙම නේද මම මෙහෙමත් අහන්න දැන් සුදිවහ ප්‍රශ්නේ අනිත් පැත්තේ. රාජපක්ෂ පාලනයයි ගෙවි ගිය මාසට ඒ දෙකම එකක් වගේ දැනෙනවද? රාජපක්ෂ පාලනේ මේ ගෙවි ගිය මාසට ගෙවි ගිය මාසට නිකන් සංක්‍රාන්ති කාලයක්. ඒක නිසා ආණ්ඩුවක් අයිතිකාරය කවුද? පාර්ලිමේන්තු බහුතරය කාටද? ජනාධිපති ඒ වගේ ජනාධිපති විතරයි නිශ්චිත වෙලා තිබුණේ. අනිත් සියල්ල නිකන් නිශ්චිත නොවුණු අගමැතිවරේ කියන නාමිකලේ සිටිය තමයි. හැබැයි උඩ පාර්ලිමේන්තු බහුතරේ විශ්වාසය නැති. මම ආ ප්‍රශ්නට උත්තර දුන්නේ නැහැ. ඔව් මම අර කියමින් හිටියි. ඒ රාජපක්ෂ පාලනයයි ගෙවි ගිය මාස අට රාජපක්ෂ පාලනේ එක වගේ දැන්නවද නැද්ද කියන එක. ගෙවි ගිය මාස 8ක පාලනය හරිද? සංසන්දනය කරන්න බෑ. මොකද ඒක නිශ්චිත පාලනයක් නෙවෙයි, ඒක සංක්‍රාන්ති කාලය, අන්තර කාලය. ජනාධිපති වර්ණයේ සිට මහමැති වර්ණය දක්වා අන්තර කාලයක් ගෙවිලා ගියා. ඒක අර පැවති පාලනය හා සංසන්දනය කිරීම සුදුසු නැහැ. ඒ කියන්නේ එකට මනින්න පුළුවන් රාජපක්ෂ මහත්තයාගේ අන්තර කාලයක් නම් තිබ්බේ මාස 8ක විතර. ඒකත් එක සංසන්දනය මනින්න තිබුණා. මම කියමින් ආවේ ඒක නෙවෙයි. දැන් ඔබ අහනවා දැන් රයිට් එක අසාර්ථක වෙලා නේද? ඔව්. ඔව් තාම සම්පූර්ණ කරගන්න බැරි වෙලා තිබෙනවා. හැබැයි සම්පූර්ණ නොකළ යුතුද? මේ සම්පූර්ණ කරන්න ඕන. මේ ආර්ථික දේහයේ ඇති වී තිබෙන මහා කඩාවැටීම බොහොඳට බලන්න තව මාස කිහිපයක මොකද සිද්ධ වෙන්නේ. සාමය ආර්ථිකයේ ප්‍රතිලාභ ඉතා කුඩා පංගුවක් අතර ගොඩ ගැහිලා ඈත පහළට ආර්ථිකයේ අයිතිම වලින් අයින් කළාද මිනිස් දූවිලි බවට මිනිස්සු පත් කරලා තිබෙනවා. උන්ට බෙහෙත් පෙත්තක් ගන්න විදියක් නැහැ. උන්ගේ දරුවට ගණන් ගන්න විදියක් නැහැ. උන්ට නොතිබින්න ගෙයක් නැහැ. උන්ට හරියමන ආහාර වේලක් නැහැ. උන්ගේ දරුවන්ට රැකියාවක් නැහැ. ජීවිතයේ අසරණ භාවයට පත් කරපු මහා ජන ප්‍රජාවක් ඉන්නවා. ඒ ජන ප්‍රජාවට මේට වඩා හොඳ ආර්ථිකයක් සහ ආර්ථික සාධාරණත්වයක් ඕනේ නැද්ද? අපේ රටේ නීතිය බලන්න. ඔබ ගිහිල්ලා බලන්න වැලිකඩ බන්ධනාගාරේ ගාවට. කවුද හිරගෙදර ඉන්නේ? කුඩු බීපු තරුණේ හිරගෙදර. කුඩු ගිනාපු මුදලාලි හිරගෙදර යන්නේ. ගණිකා මඩමේ තමන්ගේ ශරීරය විකුණපු තරුණිය හිරගෙදර. හැබැයි ගණිකා මඩ පවත්වාගෙන ඉපු කෙනා හිරගෙදර යන්නේ නේ. කුඩා හොරකමකට සම්බන්ධ වෙච්ච පුරවැසිය හිරගෙදර. හැබැයි මහා පරිමාණ මහා ජනගේ දීපල හොරාකාපෝ ඉදිරියට යන්නේ නේ. හිරගෙදර යන්නේ නේ. ඒ නිසා මේ නීතිය සාධාරණද? නැ මේ නීතිය සාධාරණ එක්තරා කොට්ටාසයකට ආරක්ෂාව සපේන බහුතර පිරිසක් පීඩාවට පත් කරන නීතියක් තිබෙනවා. ඒ නිසා මේ නීතිය සාධාරණත්ව උන්නේ නැද්ද? මේ නීති සාධාරණත්ව හදන්න ඕන. මේ අධ්‍යාපනය සාධාරණද? මහා දැනුමක් තිබෙන දැනුම කියන්නේ මිනිසා ඉතිහාසයෙන් අත්පත් කරගන්න ලද මහා දැනුම් සම්භාරයක් තිබෙනවා. ඒ සම්භාරය මේ වර්තමාන પરම්පරාවට අයිති. හැබැයි ඒක ගලාගෙන යන්නේ කොහොමද? ඔබ ගිල බලන ඈත ඉස්කෝලේකට ඉඳගන්න ඩෙස් බංකුව නැත්තම්, ලියන කළු ලෑල්ලක් නැත්තම්, උගන්වන ටීචර් නැත්තම්, ඉන්න ශාලාවක් නැත්තම්, මොකද ඒ දරුවන්ගේ අධ්‍යාපනය? මේට වඩා සාධාරණ අධ්‍යාපනයක් ඕනේ නැද්ද? ඔබ බලන සෞඛ්‍ය සේවය ඈත ගම ඉස්පිරිතාලෙක ගිහිල්ලා බලන්න. බෙහෙත් පෙත්ත නැත්තම් ඉස්පිරිතාලේ. මිනිස්සු මියදෙනවා නම් ලෙඩේ මොකද්ද කියලා දන්නේ නැතුව අදත් අනුරාධපුරේ වක්ගඩු රෝගියෙක් මිය ගියොත් මරණ සහතික ලියන්න මොකද්ද? හඳුනා නොගත් හේතුවක් මත වකුගඩු වක්‍රිය වී මිය ගොස්සට මේ 21 වෙනි සියවස ගම්වල මිනිස්සු මිය යනවා. හේතු දන්නේ නැතුව මේට වඩා සාධාරණ සෞඛ්‍ය සේවයක් ඕනේ නැද්ද? හදන්න. ඒ නිසා ජනතා විමුක්ති ප්‍රේමයේ දේශපාලන ව්‍යායාමයේ නිරත වෙමින් තිබෙනවා. ඒ සාර්ථක කළ යුතු දේශපාලන ව්‍යායාමය. මේ අතිශය අසාධාරණ අයිති සාගත සමාජ ක්‍රමයේ වෙනුවට සාධාරණ යුක්ති සාගත සමාජ ක්‍රමයක් මේ රටේ ස්ථාපිත කරන්න ඕන. ඒ දේශපාලන අපි තෝරාගෙන තිබෙනවා. ඒ දේශපාලන අපි ගම්වලට ගිහින් කියනවා. පුරවැසියන්ට ආමන්ත්‍රණය කරනවා. උන්ගේ නිවසට ගිහිල්ලා කියනවා. මේ විදිහට මාධ්‍ය වලට අවිල්ලා කියනවා. අපි මේ මේ නේ ඇත ගොවිපලට ගිහිල්ලා අපි ඒක කියනවා. මෙතන විතරක් නෙමෙයි මේ සාකච්ඡාව තිබෙන්නේ. අපි දීවර වැල්ලට ගිහිල්ලා මේ සාකච්ඡාව කරනවා. අපි හඳුනි සහෝදර පහුගිය කාලේ පුරාවටම ඔය දීවර වැල්ලේ තමයි වැඩිපුර. අපි බිමල් සහෝදරේ මේ සාකච්ඡාව යාපනයට ගිහිල්ලා මුළුතිව්වලට ගිහිල්ලා කිල්නොච්චියට ගිහිල්ලා අද බිමල් සහෝදර මේ සාකච්ඡාව කරමින් තිබෙනවා. එනිසා මේ සාකච්ඡාව මේ රට ඕනා. ඔබ කිව්ව එක අසාර්ථකද? නෑ සම්පූර්ණ කරගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි සම්පූර්ණ කළ යුතු කාර්යයක්. එය කෙසේ හෝ කළ යුතුයි. එය කිරීම වෙනුවෙන් අපි අදිටනින් යුතුව බලාපොරොත්තුන් යුතුව මැදිහත් වෙමින් ඉන්නවා. රංගන විමල් ජනතා උත්තරුනේ
නායකයා මේ මුළු මහත් සාකච්ඡාව පුරාම සමාජවාදී කියන වචනේ කිව්වේ නැහැ. දැන් තහනම් වචනයක්ද ජයපිට? කිසිසේත්ම නෑ. සමාජ සාධාරණත්වය කිව්වහම එතන මොකක්ද තියෙන්නේ? සමාජවාද තමයි. යුක්තිය කිව්වම එතන සාධාරණ. ප්‍රජාතන්ත්‍රවාද සම්නිදහස කිව්වම ඒ ඔක්කොම කැටි කරපුවම සමාජවාද. ඊට වඩා ජනතාවට තීරණෝ ආර්ථික අසාධාරණත්වය. සාධාරණ ආර්ථිකය. අයුක්තිසහගත නීතිය. යුක්තිසහගත නීතිය. ජනතාවට සමීපෙන්නේ මොකක්ද? අපි දේශපාලන කරන්නේ න්‍යායචාරවරුන් එක නෙමෙයි. අපි දේශපාලන කරන්නේ ගමේ මිනිහත් එක්ක. හොඳයි. මට තත්පරයක් දෙන්න. ජවිපේ අධ්‍යාපන සාකච්ඡාවේ 3 වෙනි අධ්‍යාපන සාකච්ඡාවේ මේක 1998 පන්ති නෝට් එකක්. මෙන්න මෙහෙම කියනවා. 1964 දීත් 70 දීත් 94 දීත් අදත් පැරණි වාමනායකත්ව අවස්ථාව දියුමනා වන්නේ මෙයයි. 64 දී ඇමතිකම් තුනක් වෙනුවෙන් නිර්දනීන් පාවා දීමේ සිට 1998 දී බැටි වීරකොන් විසින් කර්මාන්තහ විද්‍යා කටයුතු ඇමති දුරේ බාර ගැනීම දක්වා ගමන් මග තුලදී ප්‍රදර්ශනය වන්නේද මෙකී භාවිතය. මේ කියන්නේ ධනපති පන්තිය සමාජවාදයේ කොටස්කරුවන් ලෙස පිළිගැනීම මේ සභාග දේශපාලනය ගැන. මේ වාක්‍ය ඛණ්ඩ වලින් මේ වාක්‍ය ඛණ්ඩ කැඩපතක් හිටියට ගත්තොත් ජවිපේට ජවිපෙම පේන්නේ නැද්ද? මට චූට්ටක් අය කියන මට චුට්ටක් ඔවතරක පොඩ්ඩක් කියනවා පොඩ්ඩ මේ වාක්‍ය ඛණ්ඩ නෑ වාක්‍ය පොඩ්ඩක් කියන්න. 1964 දීත් 70 දීත් 94 දීත් අදත් පැරණි වාමනායකත්වයේ අවස්ථාවදී උමනා වන්නේ මෙයයි. 1964 දී ඇමතිකම් තුනක් වෙනුවෙන් නිර්දනීම් පාවා දීමේ සිට 98 දී බැටි වීරකොන් විසින් කර්මාන්තහ විද්‍යා කටයුතු ඇමති දුරේ බාර ගැනීම දක්වා. මේ කතා කරන්නේ ඊට කලින් කියනවා පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය තුළ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට නොහැකි නිසා ආණ්ඩුව පිටේ අභියෝගයට මුහුණ දෙන ධනපති පක්ෂවල හවුල්කරුවන් ලෙස කටයුතු කරමින් ජවිපෙට මේ කැඩපතෙන් ජවිපෙ පේන්නේ නැද්ද? කිසිසේත්ම නෑ. පැරණි වමේ ව්‍යාපාරය සභාග ආණ්ඩුවලට ගියේ තමන්ගේ දේශපාලන උපාය මාර්ගය දේශීය ධනපති පන්තියත් එක්ක ජාතික ධනපති පන්තියත් එක්ක එකතු වී සමාජවාදී ගොඩනැගීම සඳහා වූ ඉලක්කයක් එක්ක ඔවුන් සභාගයට ඇතුළුුනේ දැනුවත්ව වමනාවක් වෙනුවෙන්. අපි සභා අපි 1924 සන්ධානයකට ඇතුළත් වුණා දැනුවත්ව මේ ධනපති පාලනය මේ සමාජවාදී ගොඩනගන්න නෙවෙයි. ඒ නිශ්චිත මොහොතේදී පැන නැගී තිබුණු යම් අභියෝගයක් එක අභියෝගයක් මගේ සරලව ගත්තොත් මේක ආයක පැටලෙන්න එපා මම සරලව කියනවා. රට බෙදීම දක්වා වූ ගමන් මගට ගමන් කරමින් තිබුණා. ඒ නතර කිරීම සඳහා ඌ නිශ්චිත කෙටි කාලින උවමනාවක් මත පමණක් පදනම් අපි සන්ධානයකට ගියා. ඒක සංශෝධනවත් නෙමෙයි. අපි නෑ කිසිසේත්ම නෑ. ඒ උපක්‍රම. ඒ කියන්නේ ලෝකෙ කොතනකවත් මේ ගමන් මග කවුරුවත් අංක එකේ සිට 100 දක්වා ලියලා දීලා නැහැ. ලෝකෙ හැම තැනම මේ ගමන් මග පෙළ ගිහිලා තිබෙන්නේ ඒ සමාජයේ ඒ නිශ්චිත මොහොතේ පැනනගින අවස්ථාවට ඉතාමත් හොඳ උපාය උපක්‍රම තේරීමෙන් පමණයි. සියලු න්‍යායයන් යාවත්කාලීන විය යුතුයි කියන කාරණේ ඔබ ඉන්නේ කියන්නේ. න්‍යාය යාවත්කාලීන කියනකට වඩා ක්‍රියාමාර්ග අපිට තිබෙනවා. අපිට තියෙනවා ක්‍රියාමාර්ග. ඒතකොට මේ ක්‍රියාමාර්ග සැකසෙනවා ඒ රට ගත කරන අවධිය, ඒ නිශ්චිත මොහොත, ඒ පැනනගල තිබෙන අභියෝගය, ඒවා වෙනුවෙන් අපි උපක්‍රම තෝරලා තිබෙනවා. ඒ උපක්‍රමික පියවරක් ඇතුළත අපි 2004 සඳහන්ට ඇතුළු වී තිබෙනවා. ඒ කිසිසේත්ම බැටි වීරකෝන් 98 අමාත්‍ය දුර ලබා ගැනීම 70 සමාජ කොමියුනිස්ට් පක්ෂ සභාවකට යාම හෝ අර්ථකථනයක් නෙවෙයි. ඒ මුළුමනින්ම වෙනස් දේශපාලන උපක්‍රමය. හැබැයි ඒ වගේ අපි මේ දේශපාලන උපක්‍රමය පිළිබඳ ආපසු හැරි බැලුවා. ආපසු හැරි බැලීමේදී අපි ඒ දේශපාලන උපක්‍රමය අනුගමනය නොකළ යුතු උපක්‍රමයක් ලෙස අපි තීරුම් ගන්න තිබෙනවා. අපි ඒකත් තීරුම් ගන්න තිබෙනවා. අනුගමනය නොකළ යුතු උපක්‍රමයක් ලෙස අපි තීරුම් ගන්න තිබෙනවා. හොඳයි අපිට දැන් ඔබ සභාග ගැන කතා කරා. දැන් හෙට දවසේදී ඔවුන් කියන්නේ ජාතික ආණ්ඩුවක් බිහි වෙනවා කියලා. හැබැයි බැලු බැලමට ඒ සභාග ආණ්ඩුවක්. දැන් මෙතන තියෙන ප්‍රශ්නය. දැන් මේක තමයි පාර්ලිමේන්තුව අහන්න තියෙන ප්‍රශ්නේ. ජාතික ආණ්ඩුව 1940 දශකයේ බ්‍රිතාන්‍ය වගේ රටවල ගොඩනැගිලා තිබෙනවා. ඒ කියන්නේ සියලුම පාර්ලිමේන්තු ඉන්න අය ඒ නිශ්චිත අභියෝගයක් ඉලක්ක කොටගෙන බ්‍රිතාන්‍ය ජාතික ආණ්ඩුව ගොඩනැගෙනකොට දෙවන ලෝක යුද්ධය තිබුණා. එතකොට දෙවන ලෝක යුද්ධයේ ඉලක්ක කොටගෙනම ඒ නිශ්චිත කාල වකවානුවකට අදාළ වෙන පරිදි සියලු දෙනා පාර්ලිමේන්තුවේ එක් රැස් වෙලා ඒකට මැදිහත් වීතු කළ තීරණයකට ආවා. මම දැන් පළමු කොටම අහනවා මේ ජාතික ආණ්ඩුව ගැන කතා කරන රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙනුත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගෙනුත් දැන් නිශ්චිත අභියෝගය කුමක්ද? එවැනි කණ්ඩායම් එකතු වී ජාතික ආණ්ඩුවක් මේක හැදලා තියෙන ජාතික ආණ්ඩුවක් නේ. නමුත් ජාතික ආණ්ඩුව කියන සංකල්පයක් ගෙන එන්න දැන් ඇති වී තිබෙන නිශ්චිත අභියෝගය මොකක්ද? ඒක රට කියන්න ඕන. ඔවුන් භාවිත කරන වචනනේ ජාතික ආණ්ඩුව කියන කාරණේ. ඔව්. කොතරම් දුරට ගැලපෙනවද ඒ වචන? නෑ මම ඒක පසු වෙන්නම්. දැන් පළමු කොටම ඔවුන් කියන්න ඕන
කුමක් කරපියද මේක ගේන්නේ? මේ මොකද්ද යෝජනාවලිය දාලා තියෙන්නේ? ඒක ඒකේ හදිසි කාර්යයක් නේ. ඒකේ හදිසි ආපදාවක් නේ. ඒකේ හදිසි අභියෝගයක් නේ. ලෝක ජාතික ආණ්ඩුව හැදලා තින්නේ එහිම. ඒතර මේක ආණ්ඩුව විසින් පැහැදිලි කළ යුතු කුමන උවමනාවක් කුමන හදිසි කාර්යයක් වෙනුවෙන් ජාතික ආණ්ඩුව කියන සංකල්පය ගෙනාවද කියන්නේ. දැන් ජයපේ අර්ථ නිරූපණය කරන්නේ ඇයි කියන කාරණාව මම දැන් මහලින්ද සුදේ. අපිට විරාමයකට යන්නට අවශ්‍ය වෙන අපි මෙතුමාගේ පැහැදිලි කිරීමෙන් පස්සේ විරාමයකට ගිහිල්ලා මේ ප්‍රශ්න වලට එමු. පළවෙනි එක. දෙවෙනි එක මේ ගොඩනැගෙන ජාතික ආණ්ඩුවක් නෙවෙයි. ජාතික පාර්ලිමේන්තු නියෝජනය කරන සියලු දේශපාලන ව්‍යාපාරවලින් මේ පක්ෂවල සමන්විත ආණ්ඩුවක් නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේ තියෙන්නේ පක්ෂ 6යි. EPDP, මුස්ලිම් කොංග්‍රසේ, UNP, JVP, TNA, UPFA. මේ පක්ෂ 6යි තිබෙන්නේ. දැන් එතකොට අපි මහ පාර්ලිමේන්තුවේදී විමසනවා මේ පක්ෂ 6න් ඔවුන් සමග එකතු වී තිබෙන පක්ෂ මොනවද? ඒ කියන්නේ රට ඉස්සලම. නැත්තම් UPF එක ඇතුලෙන් ශ්‍රී ලංකාවයි කෑල්ලක් අරගෙන UPF එක ආයේ එළිය තියලා ඒවා බෑ. කරුණා කරලා අග්‍රාමාත්‍යවර පාර්ලිමේන්තුවට කියන්න ඕන. තමන් ජාතික ආණ්ඩුවක් සඳහා සැලැස්මක් හැදුවා. ඒ සැලැස්ම සඳහා මෙන්න මේ දේශපාලන ව්‍යාපාර එකතු වෙලා තියෙනවා. අපිට දැනගන්න ඕන රටට ඒ ඔබ ඔහු කියන ඒකට ඇතුල් වෙලා තියෙන කණ්ඩායම කවුද කියලා. අපි දැනටමත් දන්නවා ජනතා විමුක්ති පෙරමුණ අපිත් නෑ. මම දන්නවා අපර දෙමළ ජාතික සන්ධානයත් නෑ. ඒ නිසා මේක හවුල් ආණ්ඩුව. ජාතික ආණ්ඩුවක් නෙවෙයි. ඒ වගේම එක්සත් ජනතා දහස් සන්ධානයේ කණ්ඩායමක් ඉන්නවා. ඒතොර ඒක निराකරණය කරන කරුණා. තුන්වෙනි කරුණ තමයි දැන් එක්සත් ජාතික පක්ෂයේ යම් ප්‍රමාණයකට මැතිවරණ ව්‍යාපාරයේදී ඔවුන් කිව්වා ඔවුන් බලයට ආවට පස්සේ ජාතික ආණ්ඩුව ගොඩනගනවා කියලා යම් ජනවාරි මාසයේ 8 වෙනිදාගෙන් පස්සේ මැතිවරණ ව්‍යාපාරෙත් බරප ඒ කියන්නේ ප්‍රධාන මුළු පාර්ලිමේන්තු මාර්ගව මුළු තේමාවක් ශක්තිමත් ලෙස නොවත් යම් ඉඟියක් දුන්නා. උනාවම ජාතික ආණ්ඩුවක් හදනවා. මම අහනවා ශ්‍රී ලංකා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයේ දුනේ එහෙම නෙවෙයි. උන්කෝ අපි ජාතික ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනවා. අපි ජාතික ආණ්ඩුවකට යන්න නෙවෙයි මේක හදන්නේ. අපි තනියම ආණ්ඩුවක් හැදීමේ අරමුණෙන් තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයේ යෙදුනේ. ඒතොර ඒ ඡන්දදායකයා ඡන්දෙ දුන්නේ මොකේද? මොකද ඡන්දෙද කියන්න තිබුණා එහෙනම්. ඡන්දෙද කියන්න තිබුණා එක්සත් ජාතික පක්ෂය කිව්වා ඒ බරින්වත් අඩුම තරමේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිවි යුතු තුන අපි මේ මැතිවරණ ව්‍යාපාරයෙන් පසුව පාර්ලිමේන්තු ජාතික ආණ්ඩුවක් හදනවා කියලා. නමුත් ඒක කිව්වේ නැහැ. ඔවුන් ඒක කිව්වේ නැහැ විතරක් නෙවෙයි, ඔවුන් කිව්වේ ඊට පටහැනි කතාවක්. මොකද අපි යන්නේ නැහැ. අපි ඒකත් එක්ක හැදෙන්නේ නැහැ කියලා. හැබැයි එහෙනම් ජනවරමක් නැහැ දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිවෙකුටවත් ජාතික ආණ්ඩුවක් කියන තැනකට යන්න. මොකද මේ ජනවරම පල් වෙන්නවත් කාලයක් නැහැ. හොඳේ මේ උණුණුණියවත් අඩුමතරම ජනවරක් ජනවරම රකින්න එපේ උණුණුණියවත්. නේද උණුණුණියවත් ඒ ජනවරම රකින්නේ නැහැ. අපි ඒගොල්ලන් ඒව බලාපොරොත්තු වෙන්නත් එපා. බලපොරොත්තුනුත් වැරදි. දැන් මේ දෙක එකතු වෙලා ආණ්ඩුවක් හදනවා. මේකයි මේ සිද්ධ වෙමින් තියෙන්නේ. ඒතර මම ඒකේ තව වෙලා තියෙනවා ඒකේ විවස්ථා කරුණු ටිකක් තියෙනවා. ඒතර මේ දෙක එකතු වෙලා දැන් ආණ්ඩුවක් හදනවා. දැන් අපිට තියෙන කාර්යයක් මොකද්ද? මේ ගොඩනැගෙන ආණ්ඩුවෙන් යම් දේශපාලන ප්‍රතිසංස්කරණ ටිකක් දිනා ගන්න ඕන. අඩුම තරමේ. මේකේ තියෙනවා නේ හිරිමල් අවධිය තියෙනවානේ. මේ හිරිමල් අවධියවත් අඩුම තරමේ යම් දේශපාලන ප්‍රතිසංස්කරණ ටිකක් දිනා ගැනීම සඳහා න්‍යාය පත්‍රයක් දියත් කිරීම තමයි අපේ අරමුණ. හොඳයි. අපි එතනින් නවත්තමු. එතනදී මතු කරන්න වෙන ප්‍රශ්න කීපයක් තිබෙනවා. හැබැයි ඒවා මතු කරන්නේ මේ විරාමයෙන් පස්සේ. විරාමයෙන් පසු අපි යන මොනද කියන්නේ. සලකුණ සීමාවෙන් එහා දේශපාලනය. සලකුණ සීමාවෙන් එහා දේශපාලනය. දේශපාලනයේ සීමාවෙන් එහා සලකුණ තබන සලකුණෙහි අවසන් සාකච්ඡාවේ අවසන් සාකච්ඡාව වටේ අද අපි මුණ ගැහෙන අද දවසේදී අප මුණ ගැහෙන අවසන් සාකච්ඡාව වටේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා තමයි අද කැඳවා ගත්තේ. අප බොහෝ කාරණා කතා කරා. විමල් අන්තිම ප්‍රශ්න ටික දෙන්න. අන්තිම ප්‍රශ්නේ ටිකක් සංයුක්ත කරලා අහන්න කැමතියි. දැන් හෙට අලුත් පාර්ලිමේන්තුවක් නිර්මාණය වෙනවා. අලුත් කියන්නේ පරණ පාර්ලිමේන්තුවෙම අලුත් version එකක් කියලා කියමු. මේකේ විපක්ෂ නායක දුරය සම්බන්ධයෙන් මහත්මයා දැන් TNA දෙන්න ඕනේ වගේ අදහසක ඔබ පැක්ෂේ ඉන්නවාද? දැන් මෙතන පැනනගල තිබෙන ප්‍රශ්නේ තමයි මම ඒක තමයි පළමුම අග්‍රාමාත්‍යවරයෙක් විමසන්න ඉතින් ඉන්නේ. පාර්ලිමේන්තුවේ පක්ෂ 6ක් නියෝජනය කරනවා. එතකොට මේ පක්ෂ 6න් ආණ්ඩුවේ වාඩි වෙන්නේ කවුද? මොකද තාමත් කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීලා නැති නිසා අපිට හිතා ගන්න බෑ කවුද දැන් ආණ්ඩුවේ වාඩි වෙන්නේ. පැහැදිලි චිත්‍රයක් නෑ. ඔව්. එතකොට ඒගොල්ලෝ ඉස්සලම් පැහැදිලි කරන්න ආණ්ඩුවේ වාඩි වෙන්නේ කවුද කියලා. අග්‍රාමාත්‍යවරයා කියනවා නම් EPDP එක, මුස්ලිම් කොංග්‍රසේ, UNP,
UPFA ආණ්ඩුවේ වාඩි වෙනවා නම් විපක්ෂයේ වාඩි වෙන්නේ දෙමළ ජාතික සන්ධානය TNA එකත් ජනතා විමුක්ති පෙරමුණ. ඒත් ජනතා විමුක්ති පෙරමුණ മന്ത്രി දුර 6ක් නියෝජනය කරනවා. TNA එකේ മന്ത്രി දුර 16ක් නියෝජනය කරනවා. මේ ගැන සැලකිලි ලක් කරලා කතානායකයවරයා විසින් විපක්ෂ නායකවරයා නම් කළ යුතුයි. ඒ තියෙන කතානායකවරයාගේ අතේ විපක්ෂ නායකවරයා නම් කරන්න කවුද කියලා. නමුත් ਉਹ සැලකිලි ලක් කරන්න වෙනවා ආණ්ඩු පාර්ශ්වයේ වාඩි වෙන්නේ කවුද කියන සාධකයේ මත. හැබැයි මේම දේ තියෙනවා. ඒ තමයි රංගන මර්ථතත්. ඔව්. මං එන්නේ අනුසෝදර කියන්නේ දෙමළ ජනයා එක්ක ජවිපේ ඇති වුණු පසුගිය කාලය පුරා ඇති වුණු දුරස් වීම යතුරක් ඒ දුරස් වීම එහා මෙහා කරගෙන යතුරක් කරගන්න බැරිද? ඇයි ඔබ කෙලින් කියන්නේ නැත්තේ TNA එකට විපක්ෂ නායකතුරේ? නෑ නෑ මම කියන්නේ දැන් ඒක මගේ අයිතියක් නොවෙන සමම කිව්වේ. ඒ කියන්නේ අපි තාම දන්නේ නැහැ නේ පාර්ලිමේන්තුවේ හැදෙන සංයුතිය මොකක්ද කියලා. බැරි වෙලා හරි එහෙම සංයුතියක් ඔව් සංයුතියක් හැදෙනවා නම් විපක්ෂයේ ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණත් TNA එකත් විතරක් නම් එතන මා කිව්වා අපේ മന്ത്രി දුර 6යි TNA മന്ത്രി දුර 16යි ඒ සැලකිලි ලක් කොට ඒ කියන්නේ සැලකිලි ලක් කරන සාධකේ කතානායකවරයා විසින් විපක්ෂ නායකවරයා නම් කළ යුතුයි. ඔතන සාධකේ වෙනස් වෙනවා කියන එක. ඒ කියන්නේ මට කියන්න බැහැනේ මෙයාද නම් කරන්න ඕන මෙයාද නම් කරන්න ඕන කියලා. නෑ ඔබතුමාට පුළුවන්කමක් තියෙනවා මේ වෙලාවේ ඔබතුමාට හැඟෙන විදිහට කවුද මේකට සුදුසු කියන කාරණාව එළියට දාන්න යුතුයකමක් තියෙනවා. ඔව් මේ පක්ෂ දෙක නම් තිබෙන්නේ වළක්වන්න බැරි විදිහටම. හොඳයි දෙමළ ජාතික සන්ධානයේ. ඔන්න සමහන් මට මේක මා දන්නේ කවුද කියලා ඒක මං කියන්නේ. අපි මේ පක්ෂ නායකවරයා කවුද කියලා ඉස්සෙල්ලාම කතානායකවරයා කවර පක්ෂයටද හිමි කියලා කියන්න ඕන. ඒ හිමි කවර පක්ෂයටද? නමුත් සන්ධානයේදී ගියා කියලා බෙදුම් වාදයේ ශක්තිමත් වෙනවා. මේක අදාළ නැහැනේ අපිට අදාළ නැහැ. මොකද පාර්ලිමේන්තුව නම් තිබෙන්නේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් තිබුණා. එවැනි තර්ක නැගින්න හැකියි. ඔව් අපේ විපක්ෂයේ ඒ කියන්නේ විපක්ෂ නායක තෝරවරයා තෝරාපත් කර ගැනීම අපේ ව්‍යවස්ථාවේ නැහැ. අපේ ස්ථාවර නියෝගවල නැහැ. يعني විපක්ෂ නායකවර තෝරාගත යුතු ආකෘතිය පිළිබඳව ස්ථාවර නියෝගවලත් නැහැ, ව්‍යවස්ථාවෙත් නැහැ. නමුත් පාර්ලිමේන්තුව මෙහෙවන ආකෘති දෙකක්. පාර්ලිමේන්තුව මෙහෙවන්නේ එකක් ස්ථාවර නියෝගයන්ගෙන් අනිත් එක සම්ප්‍රදායන්. නමුත් දැන් ඔබතුමා කියපු සම්ප්‍රදායන් අනුව මේ කාරණේ අපි ඉස්සරහට යමු. දැන් ඔබතුමා කිව්වා ජනතා විමුක්ති පෙරමුණේ 6 දෙනයි දෙමළ ජාතික සන්ධානයේ 16 දෙනයි. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එකතු වුණා කියමු. ජාතික ආණ්ඩුවට. නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මේ 6යි 16 අංක ගණිතය. 6යි 16ටයි වඩා වැඩි පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විපක්ෂයේ හැටියට හිටියොත්. එතකොට තමයි ප්‍රශ්නේ පැන නගින්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේකේ අභ්‍යන්තර එකක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර කණ්ඩායමක් ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂ අතර ගිවිසුමක් අත්සන් කරලා දැන් තියෙන විදිහට කණ්ඩායමක් ගියොත් පාර්ලිමේන්තුවට ඒක අදාළ නැහැ. ඒතර පාර්ලිමේන්තුව සලකන්න වෙන්නේ UPFA විපක්ෂයේ ඉන්නවා ලෙස. මොකද UPFA විපක්ෂයේ මොකද UPFA නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ. ඒතර ඒක ඇතුළේ හිටු කණ්ඩායමක්. එතකොට UPFA විපක්ෂයේ ඉන්නවා කියලා සලකන්න පුළුවන්. හැබැයි එතන ඊළඟ තියෙන්නේ සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක්. ඊළඟ පැන නගින්නේ මොකද දේශපාලන දෙකේ ඔව් දේශපාලන ඔක්කොම එකයි. ඒ නිසා දැන් මොකද මේ ගොඩ නැගිලා තිබෙන්නේ රාජපක්ෂ පාලනේ නෙවෙයි. තේරුම් ගන්න ඕනේ. මේ ජනවාරි මාසේ 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ ජනාධිපති පුටුවේ වාඩි කරවන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්මයා අග්‍රාමාත්‍ය ධූරයකට හොබවන්නේ. ඔවුන්ගේම තිබෙන සුවිශේෂ හේතු මත නෙවෙයි. රටේ ජනතාවගේ ගොඩ නැගුණු දේශපාලන ප්‍රවාහයක් තිබෙනවා. මතයක් තිබෙනවා. ඒ මතය තමයි ප්‍රජාතන්ත්‍රවාදී. ඒ මතය තුල තිබෙනවා යහපාලනේ. ඒ මතය තුල තිබෙනවා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් වලට ගරු කිරීම වැනි සාධක තිබෙනවා මේ මතය තුල. අන්නේ එවැනි ජනබලයක් විසින් එවැනි ජනතා මතයක් විසින් ගොඩනගනද පාලකයන්ට කිසිසේත් මෛත්‍රියක් නැහැ. විපක්ෂෙත් කියන්නේ සදාචාරාත්මක අයිතියක් නැහැ. ව්‍යවස්ථා ස්ථාරණිකු නෙවෙයි මා කියන්නේ. ආණ්ඩුවත් වාඩි වෙලා විපක්ෂත් නායක ධුරය අත්පත් කරගන්න. මොකද දන්න දෙකේ බරපතලකම. මේක බරපතල වෙන්නේ 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයේ අනුව මෙතෙන් සිට විශාල බලතල ප්‍රමාණයක් එනවා විවස්ථාදායක සභාවට. විවස්ථාදායක සභාවෙන් තමයි පොලිස් ප්‍රතිවරයා පත් කරන්නේ, අල්ලසෝ දූෂණ කොමිස් සභාව පත් කරන්නේ, විශාල බලයක් තියෙන විවස්ථාදායක සභාව සියල්ල පත් කිරීම. පාර්ලිමේන්තු මහලේ කමරය පත් කරන්නේ, රටේ විදනගාධිපති ප්‍රතිවරය රටේ වැදගත් අනතුරු ගන්නවා පත් කරන්නේ විවස්ථාදායක සභාවේ. ඒතර මේ විවස්ථාදායක සභාව ආණ්ඩුවට යටත් නොවෙන්නේ ඒක සංවිතිය හැදුවා. අපි මුළුමනින් මේ සංවිතිය ටිකඟ නැහැ. නමුත් ඒක තුනෙන් දෙකෙන් සම්මත කරගන්න ඕන සංවිතිය මොකද්ද? කතානායකවරයා ඉන්නවා. අගමැතිවරයා ඉන්නවා. ඔන්න දැන් විපක්ෂ නායකවරයා ඒගොල්ලෝ ගෙනද? විපක්ෂ නායකවරයා ඉන්නවා. අගමැතිවරයා විසින් පත් කරන නියෝජිතයෙක් ඉන්නවා. විවස්ථාදායක සභාව බොයි කියන්නේ. අගමැතිවරයා විසින් පත් කරන නියෝජිතයෙක් ඉන්නවා. විපක්ෂ නායකවරයා විසින් පත් කරන නියෝජිතයෙක් ඉන්නවා.
අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා එක්ව පත් කරන නියුත තුන් දිනක් ඉන්නවා. තව විපක්ෂ නියෝජනය කරන විපක්ෂ නායක විපක්ෂයේ ඉන්න විපක්ෂ නායකවරයා නියෝජනය නොකරන පක්ෂයකට කෙනෙක් පත් කරන්න පුළුවන්. එතකොට ආණ්ඩුවේම කෙනෙක් විපක්ෂ නායකයා වුණොත් මොකද වෙන්නේ? කතානායකත් ආණ්ඩුවේ. විපක්ෂ නායකත් ආණ්ඩුවේ. අගමැතිත් ආණ්ඩුවේ. විපක්ෂ නායකවරයා පත් කරන නියෝජිතයත් ආණ්ඩුවේ කෙනෙක්. අගමැතිවරගේ නියෝජිතයත් ආණ්ඩුවේ කෙනෙක්. අගමැතිවරයයි විපක්ෂ නායකවරයා එක් වෙලා පත් කරන තුන් දෙනාත් ආණ්ඩුවේ තුන් දෙනෙක්. එතකොට මේක මුළු මනින්ම 19 ආණ්ඩු ක්‍රියාවස්ථා සංශෝධනයේ අපේක්ෂා කරන ලද අර ස්වාධීන කොමිසම සභාව යම් ප්‍රමාණයකට බලවත් කිරීම සඳහා අපේක්ෂා කරලාද මුළු අරමුණම යට යනවා. හැබැයි මෙතන වෙනදවගේ කාරණාවක් මම එකක් එකතු කරන්නම්. මෙවර මේ විපක්ෂයේ හැසිරීම අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර කණ්ඩායමක් ආණ්ඩුවේ කණ්ඩායමක් විපක්ෂ කියන එක නෙවෙයි. හැබැයි ලෙසම පක්ෂයෙන් විනයානුකූල පියවර ගත්තත් අපි විපක්ෂේ වාඩි වෙනවා කියලා හින්න කණ්ඩායමක් ඉන්නවා. ඔවුන්ට සාධාරණ ඊට වෙන්නේ නැත්තේ නෑ. ඒ ඔවුන්ට හැකියාවක් අයිතියක් ලැබෙන්නේ නැහැ. මොකද පාර්ලිමේන්තුව පක්ෂයෙන් නිරපුවත් ඔවුන් ඉන්නවා කියලා හිතන් ඉන්න. ඔවුන්ට විපක්ෂ වාඩි වෙන්න පුළුවන්. හැබැයි පාර්ලිමේන්තුව සලකන්නේ එකෙන කතානායකවරයා මැතිවරණ කොමසාරිස්වරයා ගාව පක්ෂ කොච්චර ලියාපදිංචි වෙලා තිබ්බත් මැතිවරණ කොමසාර මේ පාර්ලිමේන්තුව කතානායකවරයා ගාව ඉන්න පක්ෂ අයදේ පක්ෂ අය තියෙන. ඔහු ඒ පක්ෂ අය ගැන තමයි සැලකිල්ලක් කරන්න ඕන. මම එකක් කිව්වර විවස්ථාදායක සභාවේ ප්‍රශ්නේනේ. ඒතොර ඒක පෙන්නගෙන විදිය. ඊළඟ තමයි ඔබ දන්නවා අපේ රටේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් තියෙනවා. පාර්ලිමේන්තු විවාදයෙන් 60% විපක්ෂයට 40% ආණ්ඩුවට. නමුත් පහුගිය කාලේ ආණ්ඩුව තමන්ගේ 3/2 උපයෝග කරගෙන බලයෙන් උපයෝග කරගෙන මේක 50-50 බෙදුවා. එතකොට 50%ක් විපක්ෂයට 50%ක් ආණ්ඩුවට. මොකද පාර්ලිමේන්තු සම්ප්‍රදායෙම තිබෙන විපක්ෂය තමයි ප්‍රබල වෙන්නේ. ඒක තමයි ඒකේ බිතානි සම්ප්‍රදායෙ ගොඩනැගිලා තිබෙන්නේ. ඒ නිසා තමයි විපක්ෂයට වැඩි කාලයක් ආණ්ඩුවට අඩු කාලයක් තිබුණේ. නමුත් පහුගිය බැසි රාජපක්ෂ මහත්මයා දිගටම මැදිහත්වල පක්ෂ නායක රැස්වීම. මොකද මේක කැඩුවා. විපක්ෂයට 50%යි ආණ්ඩුවට 50%යි. දැන් ඒතර කතා කාලය හරි අඩඩ බෙදෙනවා. දැන් විපක්ෂය හරි අඩ මොකද වෙන්නේ ආපහු? ආයෙ බෙදෙනවනේ මේ මන්ත්‍රීවරුගේ පක්ෂ අතර. ඒතර මොකද වෙන්නේ? ඒකෙත් ඉන්නේ ආණ්ඩුව. ඒතර පාර්ලිමේන්තුවේ කතා පංගුවේ වැඩි පංගුව කවුද? ආණ්ඩුවේ ඉඳගෙනත් ආණ්ඩුවේ නෙවෙයි කතා කරනවා. විපක්ෂයේ ඉඳගෙනත් ආණ්ඩුවේ නෙවෙයි කතා කරනවා. ඒක මහා විකෘතියක්. ඒක මම කියන්නේ. ඒ නිසා ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් ඔහු දෙන ලද යහපාලන එකඟතාවයන්, ඔහු බලයට පත් කරන ලද ජනතාවගේ වමනාවන් සහ ඒ බලවේගයන්ගේ අරමුණු ඒ සියල්ල ගැන කල්පනා කරලා බලනවා නම් මේ විකෘතියට කිසිත් මිඩකඩ ලබා නොදිය යුතුයි. ඒ නිසා පාර්ලිමේන්තුවේ UPF නේ මතයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවත් එක්ක යනවා නම් TNA ජනතා විමුක්ති විපක්ෂය ඉන්නවා නම් වලක් කරන්න බැරිද TNA එකට විපක්ෂ නැති වීම. හොඳයි. ඔය 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 විකෘති පාර්ලිමේන්තුව ඔබ කියන විකෘති පාර්ලිමේන්තුව තුල කැබිනට් මණ්ඩලයක් පත් වෙනවා. ඔබ එයත් ප්‍රශ්න කරනවා කියලා සඳහන් කරලා තිබුණා. 30කට වඩා වැඩි වෙන්න බෑ. 30කට වඩා වැඩි වුණොත් අපි අනිවාර්යෙන් ප්‍රශ්න කරනවා කියලා. හැබැයි මේ යන විදිහට 30ට වඩා වැඩි වෙනවා. මොකද්ද කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ? 19 ආණ්ඩුක විවස්ථා සංශෝධනය අපි දැම්මා. අමාත්‍ය දූර 30යි පුළුවන්. නියෝජ්‍ය හෝ රාජ්‍ය අමාත්‍ය දූර 40යි පුළුවන්. විශේෂ අවස්ථාවකටත් ඉඩ තියෙනවා. ඔව් මං කියන එක තමයි විවස්ථාව සාමාන්‍ය ආණ්ඩුවකදී. අපි ඒ විතරක් නෙවෙයි අපි ඉස්සලා කිව්ව ඔය අමාත්‍යංශ 30ත් විෂයන් එක්ක අමාත්‍යංශ 30ත් නම් කරන්න ඕන කියලා. කැලිකරණක නතර වෙන්න. ඒ වෙලාවට මට මතකයි අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහත්මයා කිව්වා නේ ඒක පණතකින් ගේමු කියලා. රට පණතකින්කම් බලන් ඉන්නවා. ඒතොර දැන් තියෙනවා එහෙනම් 30යි 40යි. හැබැයි විශේෂ අවස්ථාවක් දීලා තිබෙනවා. ඇත්තට මේක තිබුණේ මෙහෙමයි. මේ සංශෝධනේ තිබුණේ 19 හදනකොට තිබුණේ පාර්ලිමේන්තුවේ 1 සහ 2 වැඩිපුර ගන්න සහ දෙවෙනියට වැඩිපුර ගන්න පක්ෂ දෙක එකතු වුණොත් අමාත්‍ය මණ්ඩලය වැඩි කරගන්න පුළුවන්. 45 දක්වා ඇමතිවරුත් නියෝජ්‍ය රාජ්‍ය ඇමතිවරු 55 දක්වා. ඕක තමයි 19 ආණ්ඩු ක්‍රියාවස්ථාවේ මූලික කෙටුම්පත. හැබැයි පාර්ලිමේන්තුව මේක සම්මත කරන්න යනකොට සිද්ධ වුණා 1 සහ 2 පක්ෂ කියන එක අයින් වෙලා වැඩිපුර ගන්න පක්ෂයේ සමග තව කවර හෝ පක්ෂයක් එකතු වුණා. අමාත්‍ය දූර සංඛ්‍යාව වැඩි කරගන්න පුළුවන්. හැබැයි සීමාවක් නැහැ. ඉස්සෙල්ලා තිබුණ 45 55 කියලා. දැන් සීමාවක් නැහැ. දැන් මේ 3 වෙනිදා පාර්ලිමේන්තුවට එන්නේ ඔන්න ඔය අර 30යි 40යි වෙනුවට මේක වැඩි කරගන්න එක. ඒ කියන්නේ ඔබ ඇතුළු කණ්ඩායම මහන්සි වෙලා ගෙන ආපු 19 වෙනි සංශෝධනයේ අනුව. ඔව් 19 වෙනි සංශෝධනයේ අනුව. හැබැයි 19 වෙනි සංශෝධනයේ සම්මත කරගන්න අපේ පාර්ලිමේන්තුව 3 දිනකටම බෑනේ. ඒ වගේම 19 වෙනි සංශෝධනයේ මාරයි කියලා පෙන්නපු එක ඇතුලේ දැන් 150ක් වුණත් ඔබතුමා පෙන්නවා කියලා නෙමෙයි. මේකත් මම කිව්වා. නෑ ඔබතුමා කියලා 150ක් වුණත් ඇමතිවරු යන්න ඕන මට්ටමක් තියෙන ඔබ දැන් කියපු ඒ විවාදී අවස්ථාවේදී ඔබ හැන්ඩ් සාඩ් එක බලන්න. ඒ විවාදී අවස්ථාව මම පැහැදිලි අඩුම තරමේ මේ දිනේස් ගුණවර්ධන මේ අපරාධ කරේ. මේ 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 මේක විකෘති කරේ. මං කිව්වා අඩුම තරමේ උඩින් කැප් එකක් දාන්න කිව්වා.
ඇමතුරු කීයද නියෝජ්‍ය ඇමතුරු කීයද කවුරු එකතු වුණත් සාමාන්‍ය එකතු වෙන්නේ නැත්නම් 30යි 40යි නම් මේකට මොකක් කරේ සීමාවක් දාන්න මුකුත් නැහැ දැන් නැහැ මොකද දන්නවද මේ 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 19 වෙනි සංශෝධන සම්මත කරගන්න ඉන්නේ කාත් එක්කද ඇමති දුර ගන්න බලන් ඉන්න ඇත් එක්ක මේ මේ 19 වෙනි සංශෝධන සම්මත කරන් තිබේ ජනතාවත් එක්ක නම් ජනතාව මේක රත උස්සනවා හැබැයි මේක සම්මත කරගන්න තිබේ කාත් එක්කද ඇමති දුර ගන්න බලාගෙන පනින්න බලාගෙන ඉන්න අයත් එක්ක නීතිය සම්මත කරගන්න නම් පැන්නොත් මන්ත්‍රීකම ඉවරයි කියලා ඇමති දුර ගන්න බලාගෙන ඉන්න එකම ප්‍රාර්ථනෙ බවට පත් වෙච්ච කණ්ඩායමක අපි නීතිය සම්මත කරගන්න යනවා ඇමතිකන් සීමා කරන්න ඕන කියලා අන්නේ බාධකයේ එතෙන්ට ආවා හොඳයි ඒ නිසා දැන් මම පාර්ලිමේන්තු මෙතන ප්‍රශ්නයක් තිබෙනවා දැන් මෙතන තමයි ප්‍රශ්නේ පැන නගේ ජයපහිටියට ඔබ ඒක දැනගෙන හිටියා ඔව් මම පාර්ලිමේන්තු කිව්වා ප්‍රමාණවත් එහෙම කියන එක ආපහු නෑ ඉතින් මොකද්ද අපි කරන්නේ ඊට වඩා අපි අපි අදහස් ඉදිරිපත් කරා මේක මේක විදිහ ම සාකච්ඡා වට ගන්න අවශ්‍ය සහභාගී වුණා අපි තද්දට පෙනී හිටියා මේකට පාර්ලිමේන්තු මේක සම්මත කරන්න ඊට පස්සේ වෙන දේ තමයි මොකද්ද එහෙනම් අපි දෙන්නේ නැහැ කියලා දැන් මොකද මේක තුනෙන් දෙක ඕනනේ පාර්ලිමේන්තුවේ එතකොට දිනේෂ්ලා ඇතුළු බන්දුළු ගුණවරුත් ඔහම කණ්ඩායම පෙනී හිටියේ මේක මුළුමනින්ම පැත්තකින් තන පැත්ත. එතකොට අපිට මේක යම් සාධනීය කරුණු ටිකක් තිබෙනවා. ඒ සාධනීය කරුණු ටික ඉටු කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ගත යුතු තිබුණා. හොඳ දේ නෙවෙයි සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මම කියන්න ආවේ දැන් ඊළඟ ප්‍රශ්නයක් උතර පැන නගිනවා. දැන් එක්සත් ජාතික පක්ෂයෙන් හිට අපි ආපුවාම ඕගොල්ලන්ගේ ජාතික ආණ්ඩුවට එකතු වෙලා ඉන්නේ කවුද කියලා. ඔහු කියන්න ඕන පාර්ලිමේන්තුවෙන් UNP UPFA මුස්ලිම් කොංග්‍රසේ EPDP කියලා කියන්න ඕන. හරි. එහෙනම් UPF එකට ආයි විපක්ෂ නායක දුරේ දණ්ඩයි තියක් නේ. ඔය UPF නැතුව ඔහු කියනවා නම් කියන්න ඕන මොකද්ද? UNP මුස්ලිම් කොංග්‍රසේ EPDP. ඇයි අර වැඩි පක්ෂෙත් එක කවුරු හෝ පක්ෂයක එකතු වුණොත් ප්‍රමාණවත්ද? EPDP එකට එක මන්ත්‍රීවරයෙක් ඉන්නවා. මුස්ලිම් කොංග්‍රසෙට එක්කෙනෙක් ඉන්නවා. ඒතකොට දෙන්නයි. මේ දෙන්න ගිහිල්ලා තමයි ජාතික ආණ්ඩුව හදන්නේ. දැන් ඒකෙන්ද දෙන්න ගිහිල්ලා ජාතික ආණ්ඩුව හදනවා නම් අමාත්‍ය දුර වැඩි කරගන්න පුළුවන් කීයද? දෙකනේ උපරිම. මම කියන්නේ කම් විවස්ථාවයක නෑ. නමුත් දැන් මේ දෙකෙන් නම් ජාතික ආණ්ඩුව අර්ථකථනය කරන්න හදන්නේ. අර්කේට අනුව නම් දෙයි. එහෙම නැත්නම් ඒගොල්ලෝ කියනවා UPF එකතු කරගන්නවා කියලා. එහෙනම් UPF එකතු කරගන්නවා කියනවනේ ඒගොල්ලන්ට විපක්ෂ නායක දුර අයිතියක් නෑ. ඒගොල්ලෝ UPF එක එකතු කරන්නේ නැතුව මුස්ලිම් කොංග්‍රසේ EPDP එකයි විතරක් එකතු කරන්නේ මේක හදනවා කියලා නෝනම් ඒකට ඇමති දුර දෙකකට වඩා වැඩි කරගන්නයි සාධාරණයි කියන්නේ. ඔය ඕක තර්කයක් පමණයි නේ. ඔය තර්කයට ඉඩක් ලැබෙනවද පාර්ලිමේන්තුවේ? ඉඩක් නැහැ නේ නේ. ඉඩක් නැහැ නේ. ඒ කියන්නේ ඒ දෙක එකතු කරගන්නත් 100 ඉක්මෝන අමාත්‍ය මණ්ඩලයට යන්න හැකියාවක් තියෙනවා. තියෙනවා මම මේ කියන්නේ. මේ තර්ක වලට ඉඩ දෙන, මේ තර්ක වලට සවන් දෙන, මේ තර්කය අනුව තමගේ ඡන්දේ පාවිච්චි කරන කණ්ඩායම ජනතාව විසින් තෝරලා ඉවුවේ නැහැ නේ. ඒක ජනතාවට තියම් විවේචනයක් තියෙනවා ජනතාව විසින්. මොකද මේ පාර්ලිමේන්තුවට නිකන් නේද? තමන්ට නිකන් පේන අමුතු බහණ්ඩනේ මේ ඉව්වේ. තේ බහණ්ඩවල මේව බලාපොරොත්තු වෙන්න බෑ තමයි. තේ මේව බලාපොරොත්තු වෙන්න ඕන විවිධ විව ඒ යම් විධිමත් සාකච්ඡාවක් අවශ්‍යයි. අපි අපි ජනතායි ජනතා සම මට මොකද ජනතා ඔබ ජනතාවට චෝදනාවක් කරනවා නම් ජනතාව පැහැදිලිව එව්වනේ 106.96 කියලා ජනතාව එව්වා. ජනතාව එව්වා. ජනතාව පැහැදිලි විපක්ෂයක් පැහැදිලි ආණ්ඩු පක්ෂයක් පෙන්නුම් කරා. හැබැයි ඒ විකෘතිය මතු කරේ ජනතාව නෙමෙයිනේ. නෑ. ඒ වෙලාවේ ජනතාවට අවබෝධයක් තිබී යුතු තිබුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා ජාතික ආණ්ඩුවක් හදනවා කියලා. අපි හැම වේදිකාවම කිව්වොත් මම ඔබත් එක්ක සාකච්ඡා වෙද්දී කිව්වා සිදුවේ හැක්කේ මේක මේ දෙකල එකතු වෙලා ආණ්ඩුවක් හදනවා ඒ නිසා මේ මේ මහචන්ද එනකොට මැතිවරණය එනකොට ආණ්ඩුව හදන සාකච්ඡාව අවසන් ආණ්ඩුව කවුද හදන්නේ කියලා සාකච්ඡාවක් තිබුණේ නැහැ මොකද මේ දෙක එකතුලා ආණ්ඩුවක් හදනවා ඒ නිසා තමයි අපි කිව්වේ සිදුවේ හැක්කේ මේ දෙක එකතුලා ආණ්ඩුවක් හදන එක එහෙනම් ඒකට හරිව ප්‍රබල විපක්ෂයක් හදන එක තමයි ජනතාවගේ කාර්යභාරයේ මෙතිවරණ විවිධිය කියලා අපි කිව්වා. ඔබ නොකිය කියන්නේ ඔබේ ගොඩ වැඩි වුණා නම් විපක්ෂ නායකකම ජවිපිට යන්න තිබුණා වගේ කතාවක් තමයි ඔය කියන්නේ. මම හිතන්නේ ඉතින් කවුද අකමැති ඒකද? පාර්ලිමේන්තුව ඇතුළේ ඔය මැජික් එක ප්‍රධාන පක්ෂ දෙක පෙන්නකොට ඒක දිහා විතරක් බලන් ඉන්න වමේ පක්ෂයකට නිරුත්තර වෙන එක ඔබ කියන කාරය. ඒ කියන්නේ මේ ගේම් එක තියෙන පාර්ලිමේන්තුව විතරක් නම් හරියට හරි. නෑ. අද මේ සටනම් ඒ කියන්නේ අපි අපේ උපක්‍රමයේ ගත්තොත් මේගොල්ලෝ වඩාත් වැඩියෙන් සමීපව නිරුවත් කරන්න පුළුවන් සමීපව ඉලිදරව් කරන්න පුළුවන් හොඳම මධ්‍යස්ථානේ පාර්ලිමේන්තුව. මේගොල්ලෝ සමීපව ඉලිදරව් කරමින් නිරුවත් කරන්න පුළුවන් හොඳම මධ්‍යස්ථානේ. හැබැයි පාර්ලිමේන්තුවේ සභාගර්භයේ ඇතුලේ සිද්ධ වෙන සාකච්ඡාවකින් පමණක් මේ ප්‍රශ්නේ විසඳු ලැබෙවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ මේ සාකච්ඡාවයි එළියේ ජනතාවයි අතර අන්තර් සම්බන්ධයක් ගොඩනැගිය යුතුමයි. අපි පාර්ලිමේන්තුවේ මා විශ්තුන් ඉදන් කල්පනා කරනවා. විශ්තුන් ඉදන් පාර්ලිමේන්තුවේ මේ වී පිළිබඳ ප්‍රශ්න මම පැන නගින්න කල්පනා කර උත්සාහ කරනවා. අවස්ථාවක මේ අලුත් නිසා මොනවා වෙයිද දන්නේ. මේ වී වල ප්‍රශ්නේ.
හැබැයි මම පාර්ලිමේන්තුවේ මේ වීවිල ප්‍රශ්නේ පන නගිනකොට අපේ ගොවි සංගමේ සමත් වෙන්න ඕනකම තිබෙනවා. ඒ වී විකුණා ගන්න බැරි ගොවි ජනතාවත් එක්ක සම්බන්ධ වෙමින් ඒ සඳහා සටනක් අරගලයක් ගොවිපලේ කරන්න. මෙන්න මේ පාර්ලිමේන්තුවේ සටනයි එළිය සටනයි ඒකාබද්ධ කිරීම අත්‍යවශ්‍යයි. හැබැයි අද දවසේදී ඒ ගොවි ජනතාව පාරවල් දිගේ තනියෙන් සටන් කරනවා දවස් ගණන් පෝලිං වල ඉඳගෙන වීටි විකුණ ගන්න බැරුව ගිය පාර විකුණපු වී පොළොන්නරුවේ ගබඩාවල පුස්කනවා. ඒ අතරවාරයේදී හෙට දවසේ මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා කරන්නත් උත්සාහ කරනවා. මොකද්ද මේ? නෑ ඒක තමයි මේ පාලකයන්ට මගෙ මේක ටිකක් දීර්ඝ සැලස්මක්. ඒක නෙමේ වී මිලදී ගන්න දැන් කාට කිව්වද දැන් ගැටලුව. ඔව් හැබැයි මට ප්‍රශ්නේ මම කියන්නේ මං අහන ප්‍රශ්නේ ඒක නෙමේ. දැන් මැතිවරණයක් ළඟ නැති නිසාද ඒ කිසිම තැනක ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය නොවෙන්නේ? නෑ නෑ මේ ගොඩාක් ගොවි සටන් වල අපි සමාජික තමයි ඉන්නේ. නෑ 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 මම කියන කාරණේ ඔබතුමාට වැටහුන්නේ නෑ. දැන් සතියක කාලයක පුරා අම්පාර අනුරාධපුර මේ සෑම තැනකම පොලි දිගු පොලිම් බල ගොවි ජනතාව රැඳී ඉන්නවා. වැස්සට තමන්ගේ වී ටික තෙමෙනවා. අතිශය අසරණ ලෝ ඔවුන් ප්‍රමෝද ගාස්තු ගේන ඔවුන්ගේ හඬ පට අපට නිකුත් කරන ඔවුන් කියන අපිට කවුරුත් නෑ මේ වෙලාව බලන්න කියලා. ඡන්ද නැති හින්දා නාමල් කරුණාරත්නලා අනුර කුමාර දිසානායකලා කවුරුත් ඒ තැන් වල නෑ. ඇත්තටම අපි ගොඩාක් සටන් කරලා තියෙන ඡන්ද කාලව කොන වල නෙවෙයි. ඡන්දෙත් තමයි වැඩිපුර මේ ඡන්දෙට අවධානය යොමු කරන්නේ. අනෙක් හැම කාලෙකම අපි වඩාත් වැඩියෙන් ජනතාවගේ ප්‍රශ්නත් එක්ක සමීපව අපි කටයුතු කරමින් ඉන්නවා. ඔබ කියපු ප්‍රශ්නේ ගත්තොත් දැනට අපේ ගොවි සංගමේ ඒ කියන්නේ අපේ ගොවි කමගේ දිස්ත්‍රික් නායකින් මම උදාහරණයක් දෙනවා පොළොන්නරුව ටීබී සහෝදරේ අපි මේ අනුරාධපුර සහෝදරු වසන් සහෝදරේ මේ කණ්ඩායම දැන් මේ ගොවින් එක සාකච්ඡා කරමින් මේකට වැඩපිළිවෙලක් හදා ගැනීම එකක් ඒගොල්ලෝ පාර්ට කැඳවීමම නෙවෙයි. අතර මේකට අපි ඉක්මන් විසඳුමක් හොයන්න ඕනේ මේ වී ටික විකුණ ගන්න පළමු කොටම. ඊට පස්සේ මේගොල්ලන්ට ප්‍රශ්න කියලා දෙන්න ඕනේ. නැත්නම් අපි කිව්වොත් ආ මේක හොඳ වෙලාවක් මාර පන්ති සටනක් අදින්න පුළුවන් වෙලාවක් ගොවින්ට වී විකුණ ගන්න බෑ. මොකද ඒ ප්‍රවේශම විතරක් නෙවෙයි අපි තිබෙන්නේ. මේ කරවා ගැනීම ප්‍රවේශිකුත් එක්ක අපි මෙදිහත් වීමක් සිද්ධ වෙනවා. මම කියන්නේ ඒක නෙමෙයි අර කැටපස උදාර ප්‍රශ්න. ඒ කියන්නේ තියෙන්න ඕනේ මෙහෙම නේ. ඒක නේද සිදු විය යුතුදී. ඒ කියන්නේ පාර්ලිමේන්තුව හුදකලා සටන් මැදිස්ථානය බවට පත් කරලා හරියන්නේ නෑ. හරිද? හැබැයි පාර්ලිමේන්තුවත් එළියේ සටනක් එළියේ ක්‍රියාමාර්ගත් ඒකාබද්ධ කළ යුතුව තිබෙනවා. විතක අපේ පාර්ලිමේන්තුවේ සටන තීව්‍ර වෙනවා එලි සටන ඇකිලෙනවා. තව විතක එලි සටන තීව්‍ර වෙනවා පාර්ලිමේන්තුවේ සටන ඇකිලෙනවා. මොකද අපි මෑත කාලේ අපි ගමන් ගත්තා අපි මේ අවස්ථාව අපි දැකලා තිබෙනවා. ඒ නිසා අපේ උත්සාහය තමයි මේ දෙක අතර හොඳ සමබරතාවයක් පාර්ලිමේන්තුව අපි නගන්නේ ජනතාවගේ හඬනම් ඒ ජනතාව එළියෙන් තව සංවිධානයක් විය යුතු තිබෙනවානේ. මේ දෙක ඒකාබද්ධ කිරීම යන ප්‍රවේශයකට තමයි අපි පාර්ලිමේන්තු ක්‍රියාදාමය අවතීර්ණ කරගත යුතු කියලා අපි කල්පනා කරනවා. හොඳයි අප සාකච්ඡාව අවසන් කරන්න කාලය ඇවිල්ලා තිබෙනවා. සාකච්ඡා අවසන් කර යුතුයි. සාකච්ඡා අවසන් කිරීමට මත්තෙන් අවසාන වශයෙන් මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සමග ඔබ කිව්වා කාරණයක්. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ සහ එළිය සටනද මේ දෙක ඒකාබද්ධ කරනවා කියන කාරණේ එහා ගිහිල්ලා මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සමග ජනතාවට ජනතා විමුක්ති පෙරමුණ වග කියන්නේ කොහොමද ඉදිරි පාර්ලිමේන්තුවේ? අනිවාර්යෙන්ම මේ අපිට මේ මන්ත්‍රීදුර 6 ලබා ගැනීම වෙනුවෙන් අපිට ඡන්ද 543,000ක් ලබා දීලා තිබෙනවා. අපි එක සහතිකයක් දෙනවා. අපිට ඡන්ද ලබා දෙන ලද හැම ඡන්ද ලබා දෙන ලද හැම ඡන්දදායකයන් හැම පුරවැසියෙකුගේ ගෞරවය විශ්වාසය අපි ආරක්ෂා කරනවා. උන්ගේ අරමුණ වෙනුවෙන් අපි පිනිහිරිනවා. ඒ විතරක් නෙවෙයි අපිට ඡන්ද ලබා නොදුන් ඒත් අපේ කෙරෙහි කැමැත්තෙන් ඉන්න බොහෝ පිරිසක් අපි මේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුර 6 කාර්යභාරගෙන විමසිලිමත් ඉන්නවා. අපි ඔවුන්ට සහතිකයක් දෙනවා. ඔබ විමසිලිමත් ඉන්න, ඔබ වඩාත් අවධානයෙන් ඉන්න, ඔබගේ උවමනාවන්, ඔබගේ අරමුණු, ඔබගේ පැනනගින වේදනාව, අඳුනාව, විරෝධය මේ මන්ත්‍රීවරු 6 දෙනා පාර්ලිමේන්තු නියෝජනය කරනවා. ඒ වගේ මේ රටේ සමස්ත පුරවැසියන්ගේ පීඩාවට පත් වුණු, අයුක්තියට අසාධාරණයට පත් වූ ජනතාවගේ හඬ අපි මේ පාර්ලිමේන්තු නියෝජනය කරනවා. අනිත් කිසිවෙකුටවත් ඒ හඬ නියෝජනය කරන්න බෑ. එක්කෝ උන් එක් දේශපාලන ප්‍රවණතාවයක් නියෝජනය කරයි, එක්කෝ ඔවුන්ටම ලඟ වූ ප්‍රශ්නයක් නියෝජනය කරයි, එක්කෝ උන්ට ඔවුන්ගේ වපසරිය ඇතුළේ ප්‍රශ්නයක් නියෝජනය කරයි. ඒ අරනකොට මේ ජාතික වමනාව මේ රටේ පීඩනයට, අයුක්තියට, අසාධාරණයට මුහුණ දී තිබෙන ජනතාව ජන කොට්ටාසයන්ගේ හඬ නියෝජනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ 6 දෙනා මේ පාර්ලිමේන්තුවේ. ඒ නිසා අපි සහතිකයක් දෙනවා. මේ 6 දෙනා තමයි හෙටත් මේ රටේ ජනතාවගේ ඇත්ත නියෝජිතයෝ 6 දෙනා බවට පත් වෙන්නේ කියලා. හොඳයි, බොහොම ස්තුතියි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට අපත් සමගින් එකතු වුණාට. අප පාර්ලිමේන්තුවට රැස් වූ පසුව ටිකක් කල් ගිහිල්ලා නැවත සලකුණේදී හමු වෙමු. මේ කාරණා නැවත සාකච්ඡා කරන්න වෙන දෙයට වඩා ටිකක් වෙනස් විදිහ
සාකච්ඡාවක් කරන්න ලැබුණා. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාට. හොඳයි රංගන ස්තුතියි, විමල් ස්තුතියි, ඒ වගේම හිතවතුනි රැඳී සිටියාට ඔබට ස්තුතියි. ලබන සඳා දිනේදී තව ඔබ මුණ ගැහෙනවා සලකුණ සමගින්, ඒ වගේම බ්‍රහස්පතින් දිනේදී බලේ වැඩසටහන සමගින් යළි ඔබ මුණ ගැහෙනවා. ඔබට සුදායි දින කිහිපයක්. ස්තුතියි රැඳී සිටියාට.